ඉතින් ආයිබෝන් අදත් අපි පොල් වගා කරන ගොවි මහත්ම මහත්මරු එකතු වෙලා ඉන්නේ අපේ කොකෝ පොඩ්කාස්ට් වැඩසටහනට. ඉතින් අදත් අපි කතා කරන්න හිතුවා පොල් වගාවේ යෙදෙන අපේ වගාකරුවන්ට අපේ වගා මහත්ම මහත්මීන්ට ඉතාමත් වැදගත් මාතෘකාවක් ගැන. ඒ තමයි තමන්ගේ වත්තට ගැළපෙන පොල් පැලයක් කොහොමද තෝරගන්නේ කියන එක ගැන. ඉතින් ඒ සම්බන්ධව කතා කරන්න අද අපිට සම්පත් දායකත්වයේ දක්වන්නේ පොල් පරීක්ෂණ ආයතනයේ තාක්ෂණ හුමාරු අංශයේ තාක්ෂණ නිලධාරී මංගල පෙරේරා මහතා. ඉතින් ඒ මහත්මයා ආයිබෝවන් කියලා අපගේ වැඩසටහනට පිළිගන්නවා. ආයිබෝවන් දිස්සර මහත්මයා. ඉතින් මහත්මයා මම මුලින්ම දැනගන්න කැමතියි මේ ගොවි මහත්වරු සඳහන් කරනවා මේ බඩ් පොල් කියන එක ගැන. මොකක්ද මේ බඩ් පොල් පැලයක් කියන්නේ? ඔව් ඇත්තටම ගොඩාක් වෙලාවට අපේ ගොවි මහත්වරු අපෙන් ඉල්ලුම් කරන්නේ බඩ් පොල් පැල දෙන්න කියලා තමා. පොල්ගස් කියන්නේ ඔයගොල්ලන් ඇත්තටම දන්නවා තාල වර්ගයට අයත් ශාකයක්. එතකොට පොල්ගස් කවදාවත් බඩ් කරන්න බෑ. පොඩ්ඩක් ඒ ගැන විස්තර කරුතින් ගොඩක් වෙලාවට ගොවි මහත්වරුන්ගේ එක ඔලුවට ගිහින් තියෙන්නේ අපි ඇත්තටම පුරුදු වෙලා තියෙන ඉක්මනින් පළදාව ලබා ගන්න බඩ් අඹ පැලයක්, එහෙම නැත්නම් බද්ධ කරපු දොඩම් පැලයක්, ඒ වගේ දෙයක් අරගෙන ඉවරලා අපි මේ බට් කරපු පැලවලට අපේ සාමාන්‍ය අපේ කට වචනට හුරු වෙලා තියෙනවා. නමුත් පොල් ගහ කියන එක තාල වර්ගයට ඇච් ශාකයක්. එතකොට අපිට පොල් ගහ බට් කරලා ගන්න බෑ. ඇත්තටම ඕගොල්ලන් මේ බට් පොල් පැලයක් කියන්නේ දෙමුහුම් කරලා ගන්න පොල් පැලයකට. නිර්මාණය කරන්නේ දෙමුහුම් කිරීම කියන අභිජන ක්‍රමවේදය යොදාගෙන. ඇත්තට මේකෙදි පාවිච්චි කරන්නේ ඔයගොල්ලන්ට මං සරලව විස්තර කිරීමක් කරන්නම්. පොල් කියන එකේ වර්ග තුනක් තියෙනවා. අපි ටිපිකා, නනා, අවරන්ටික, එහෙම නැත්නම් කුන්දිරා, උස, තැඹිලි කියලා කියනවා. මේ කුන්දිරා වර්ගයේ ගස් ඔයගොල්ලන්ගේ ගෙවල්වල දැනටමත් ඇති. මේකේ කුඩා ගෙඩියක් තියෙන්නේ. කුන්දිරා වර්ගයේ ගස් ප්‍රභේද හතරක් තියෙනවා. කොළ කුන්දිරා, කහ කුන්දිරා, රතු කුන්දිරා, දුඹුරු කුන්දිරා කියලා. මේ ගෙඩි සාමාන්‍ය හිරමණ තලයකටවත් දාන්න බැරි තරමේ කුඩයි. ඒ වගේම මේකේ තියෙනවා ලක්ෂණයක්. මේ ගස් සාමාන්‍යයෙන් අපි පොල් ගහක් පූදීන්න, උස වර්ගයේ පොල් ගහක් පූදීන්න අපි කියන අවුරුදු 5ක් 6ක් ගත වෙනවා. නමුත් මේ කුන්දිරා වර්ගයේ ගහක් පූදීනවා සාමාන්‍යයෙන් අවුරුදු 2මාර වගේ වෙනකොට අපිට මේ කුන්දිරා වගේ ගහකින් ගෙඩි ලබා ගන්න පුළුවන්. ඇත්තටම කුන්දිරා ගස් අපිට හොයා ගන්න පුළුවන් බැලු බැල්මට. ගහේ කඳ සාමාන්‍යයෙන් පුවක් ගහක් වගේ තමා තියෙන්නේ. එතකොට අපේ සාමාන්‍ය පොල් ගහක බාර්ලි බෝතලයක හැඩයක් තියෙන්නේ. මේක තමයි ප්‍රධානම ලක්ෂණය අපිට කුන්දිරා සහ මේ උස ශාක වෙන් කරගන්න. එතකොට මේ කුන්දිරා ශාක සහ අපේ උස ගස් අතර දෙමුහුම් කරලා කුන්දිරා ගස්වල වැඩි ගෙඩි සංඛ්‍යාවක් ලබා දීමේ හැකියාව සහ ඉක්මන් පීදීම. අපි සාමාන්‍ය කිව්වා කුන්දිරා ගස් සාමාන්‍ය අවුරුදු 2-2 මාරුවෙන්කට පීදෙනවා කියලා. මේ ලක්ෂණ උස ගස් එක්ක දෙමහුම් කරලිවරලා ඉක්මන් පීදීමේ හැකියාව සහ වැඩි ගෙඩි ප්‍රමාණයක් ලබා ගැනීමේ පැල නිෂ්පාදනය කරනවා. මේ පැලවලට තමයි ගොවි මහත්තුරු බට් පොල් පැල කියලා කියන්නේ. මින් ඉස්සරහට ඕගොල්ලන් දැන් මේ වැඩසටහන ඇහුවයින් පස්සේ බට් පොල් කියන්නේ කියන්න එපා. මේකට අපි කියන්නේ දෙමුහුම් කරන ලද පොල් පැල කියලා. ඔව් මං හිතන්නේ අපේ ගොවි මහත්මරුන්ට හොඳටම පැහැදිලි වෙන්න ඇති. ඇත්තටම අපි මේ සාමාන්‍ය ව්‍යවහාරයේ බට් පොල් කිව්වට ඇත්තට මේක දෙමුහුන් පොල් පැලයක්. මම මහත්මයාගෙන් ඊළඟට දැනගන්න කැමති මේ දෙමුහුන් පොල් පැල හැමෝගෙම වතුවල හිටවන්න පුළුවන්ද? ඔව් ඒක ඇත්තටම දිසර මහත්තයා ගොඩ වැදගත් ප්‍රශ්නයක්. මොකද අපෙන් ගොඩ හැම දිනාම ඉල්ලුම් කරනවා අපිට දෙමුහුන් පැල දෙන්න, බට් පොල් පැල දෙන්න, දෙමුහුන් පොල් පැල දෙන්න කියලා. හැමෝම ආස ඇත්තට අපි වුණත් ආසයි ඉක්මනින් ගෙඩි එන වලු ගොඩාක් තියෙනවා, ගෙඩි ගොඩාක් තියෙනවා, මේ පොළොවේ වදින මට්ටමේ ගෙඩි තියෙනවා, මේ වගේ ගහක් අපේ ඉඩමෙත් අපි හිටව ගන්න ආසයි. සමහර කටේ මහා පරිමාණ වගාකරුවොත් අපෙන් ඉල්ලනවා මේ දෙමුහුම් පොල් පැල දෙන්න, අපිට 100ක් දෙන්න, 200ක් දෙන්න කියලා. ඇත්තටම වැදගත් ප්‍රශ්නයක් මහත්මයා මගෙන් ඇහුවේ මේ දෙමුහුම් පොල් පැල ඇත්තටම හැමෝටම හිටවන්න බෑ. මේ දෙමුහුම් කරණය කියන එක ඇත්තටම මම උදාහරණයක් ගත්තොත් අපි ආහාරයට ගන්න බ්‍රොයිලර්ස් සතුනොත් දෙමුහුම් කරණය මගින් තමයි නිෂ්පාදනය කරන්නේ. බ්‍රොයිලර් සත්තු අපිට ගෙදර ගංකිකිලියෝ හදනවා වගේ, ගංකුකුල්ලු හදනවා වගේ හදන්න බෑනේ. උන්ට රෝග
රෝග පලිබෝධ හානිය එනවා එතකොට උන්ට වැක්සින් දෙන්න ඕන බෙහෙත් දෙන්න ඕන මේ වගේ තත්ත දෙන්න මම මේ උදාහරණයක් ගත්තේ එතකොට අපේ මේ දෙමුහුම් පොල්පලත් ඒ වගේ තමයි එතකොට අපි ගොඩක් වෙලාවට මේ දෙමුහුම් පොල්පල නිර්දේශ කරන්නේ තෙත් සහ අතරමැදි කලාප වලට ඊට අමතරව අපි හිතමු බොරළු ඉඩමක් නම් එතකොට ගල් සහිත ඉඩමක් නම් ඒ වගේ ඉඩම් වලටත් අපි මේ දෙමුහුම් පොල්පල නිර්දේශ කරන්නේ නැහැ. ගොඩක්ම මේ දෙමුහුම් පොල්පල අපි නිෂ්පාදනය කරලා තියෙන්නේ නාගරික ගෙවත්තට. අපි හිතමු එයාට පර්චස් 10යි 15යි තියෙන්නේ. එතකොට එයාට මේ පර්චස් 10 15 ඇතුලේ කොහොමද පොල්පලයක් හිටෝගෙන පොල් ගහක් නඩත්තු කරලා පොල් ගෙඩි ආහාරයට ගන්න යාගේ එදිනෙදා පරිභෝජනයට. එතකොට යාට මේ පර්චස් 10 15 ඇතුළේ තිබ්බ ගහට හොඳට අවධානය දෙන්න පුළුවන්. උදේ හවහ වුණත් මේ ගහ දිහා බලන්න පුළුවන්. එතකොට අපිට ඩග්ගල් අනිත් එක මේකට වතුර දාන්න කලගෙඩියකින් හෝසේකින් බැරි නම් බේසමකින් හරියට නිතර නිතර මේකට වතුර දාන්න පුළුවන්. එතකොට ඒ පහසුව සහ ඒ සුවපහසු තත්ත ලබා දෙන්න හැකියාව තියෙනවා නම් පමණ ඕගොල්ලන් මේ දෙමුහුම් පොල්පල මේ හිටවන්න. අනිත් එක තමයි මේ දෙමුහුම් පොල්පල ගොඩාක් සංවේදී පොහොරට. ඒක රසායනික පොහොරම වෙන්න ඕනේ නැහැ. කාබනික පොහොර හා රසායනික පොහොර කියන දෙකම. ගොඩාක් කට්ටිය මේ පැල අරන් ගිහිල්ලා හිටවලා ඔය කොයි හරි හෙවණක හිටෝරි වල කියනවා මේක අවුරුදු 3මාරෙන් පීදුන්නේ නැහැ. ඇයි කියලා ඇත්තටම හොඳ හිරුවේලිය, හොඳ පස, ඒ වගේම පොහොර මේ ලක්ෂණ ඔක්කොම තියෙනවා නම් අපිට මේ දෙමුහුම් පැල හිටවන්න පුළුවන්. ඒකෙන් මම අදහස් කරන්නේ මේක මහ පරිමාණව හිටවන්න බෑ කියලා. මහ පරිමාණ වගාවල් වලදී අපිට දෙමුහුම් පැල යොදා ගන්න පුළුවන්. නමුත් අර මං කියපු තත්ත ඔයාලට දෙන්න පුළුවන් නම් අපිට අපි මේ නිර්දේශ කරන මේ අසන්න ඒ විදිහටම ලබා ගන්න පුළුවන්. මං හිතන්නේ ගෝවි මහත්මාතුරුන්ට හොඳට පැහැදිලි වෙන්න ඇති මොකද්ද මේ දෙමුහුන් පොල් පැලයක් කියන්නේ කියලා. ඒ වගේම ඒක තමන්ගේ වත්තේ ඇත්තටම තමන්ගේ වත්තට ගැළපෙනවද කියන එක ගැන. ඉතින් මම වැඩි දුරටත් දැනගන්න කැමතියි මේ දැන් දෙමුහුන් පොල් පැල හිටවන්න බැයි නම් ගෝවි මහත්මාතුරුන්ට තමන්ගේ වගාවෙන් වැඩි අස්වන්නක් ලබා ගන්න වෙනත් ප්‍රභේද තියනවද? ආයතන වලින් මිලදී ගන්න මොන වගේ ප්‍රභේදද? පොල් පරිශන ආයතනයට වගේ ආවොත් මිලදී ගන්න පුළුවන්නේ? ඔව්, මෙහෙමයි. මම පොඩි විස්තරයක් කරන්නම්. ඇත්තටම පොල්ගස් කියන එකේ ගොඩක් වෙලාවට බහුලව සිද්ධ වෙන්නේ 99%ක්ම පරපරාගණය කියන එක. එතකොට දැන් අපි උදාහරණයකට ගමු. ගොවි මහත්තයෙක්ගේ ඉඩමක තියෙන හොඳට පළදාවක් දෙන හොඳ අස්වැන්නක් දෙන පොල්ගහක්. එතකොට එයා ඒකෙන් ගෙඩියක් අරගෙන හිටවනවා. හිටවල එක නඩත්තු කරලිවල අවුරුදු 5ක් 6ක් ගිහිලා තමයි මේකෙන් ගෙඩි එන්නේ. එතකොට සාමාජිකයෙක්ට එයාට පේන්න පුළුවන් මේක මිසරු ගහ. මේ ගෙඩියක් දෙකයි තියෙන්නේ අපි අර හිටවපු ගහ නෙමෙයි. ඒකට වෙන්න හේතුව තමයි මේකේ පරපරාගණය කියන ක්‍රියාවලියේදී වෙනත් ගහකින් තමයි පරාග එන්නේ. එතකොට මේ පරාගේ ආව ගහ අපිට ඔයා ගන්න බෑ. නිසරු ගහක් වෙන්න පුළුවන්. ඒකට 50%යි අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මේක හොඳ ගහක් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. එතකොට අපි අවුරුදු 5-6ක් මේක නඩත්තු කරලා මේකට පොහොර දාලා මේකට ලොකු කාලයක් වැය කරලා ඉවරලා අපි මේ හදන පැලය වැඩක්ම නැති පැලයක් වෙන්න පුළුවන්. ඒකයි අපි කියන්නේ පොල් පරිශන ආයතනය පොල් වගා කිරීම මණ්ඩලය හරහාම පොල් පැලයක් ගන්න. මොකද මේ පොල් පැල අපි හදන්නේ ආරක්ෂිත තත්ත යටතේ. දැන් එතකොට මගේ දිලිසර මහත්මය ඇහුව මොනවාද මේ තවත් අපිට තියෙන ප්‍රභේද කියලා. ඇත්තටම අපේ ප්‍රභේද රාශියක් තියෙනවා. අපේ පළවෙනි ප්‍රභේදය තමයි CRIC60 කියන උස උස පොල් ප්‍රභේදය. මේක සාමාන්‍ය අවුරුදු 5ක් 6ක් වගේ කාලෙකින් පූදෙන මේක තමයි අපි මහා පරිමාණ වගාවකට නිර්දේශ කරන්නේ. ඊට අමතරව පොල් වගා කිරීම මණ්ඩලයෙන් ලබා දෙන මොරොක් උස කියලා සුදු පාට ලේබලය සහිත පොල් ප්‍රභේදයක් මේකත් අපි මහා පරිමාණ වගාවල් වලට නිර්දේශ කරනවා. ඊට පස්සේ අපේ පොල් පරිශන ආයතනයේ CRIC65, කප් රුවන, කප් සුවය, කප් සෙත සහ අවසාන වශයෙන් 2020 කියලා අපේ දෙමුහුම් පොල් ප්‍රභේද කිහිපයක් තියෙනවා. මේවා ගොඩක් වෙලාවට ඔයගලගේ නාගරික ගෙවත්තේ හිටවන්න, එහෙම නැත්නම් අර මං කලින් ඔයාලට කිව්වා වගේ අවශ්‍ය තත්ත්ව දීලි වල හිටවන්න ඔයාලට ලබා ගන්න පුළුවන්. මේ පැල ඔක්කොම අපි හදන්නේ ආරක්ෂිත තත්ත්ව යටතේ. ඒකෙහිඳ අපි මේකට වග කියනවා මේක ආවට ගියාට අර මම කලින් කිව්වා වගේ අපි පැලේ හිටවල අවුරුදු 5ක් ගියාම වෙන ගහක් නිසරු ගහක් ලබා ගන්න නෙමේ අපි කියන නිර්දේශ කරන ඒ තත්ත්ව දුන්නහම හරියටම හරි විදිහට හොඳ අස්වැන්නක් දෙන පොල් ගහක් ඕගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ අද දවසේ සිද්ධ වෙච්ච මේ වැඩසටහන නම් අපේ
පොල්වගා කරන මහත්ම මහත්මින්ට ගොඩක් වැදගත් වෙන්න ඇති. ඉතින් මේ සම්බන්ධව අවශ්‍ය මඟ පෙන්වීම වැඩි විස්තර ලබා ගන්න ඕන නම් ඔයගොල්ලන්ට අමතන්න පුළුවන් පොල් පරීක්ෂණ ආයතනයේ හොට්ලයින් එක 19:28. ඉතින් ඒ අංකයට කතා කරලා ඔබට තවදුරටත් වැඩි විස්තර ලබා ගන්න පුළුවන් තමන්ගේ වත්තට ගැළපෙනම පොල් පැලේ තෝරගන්න. ඉතින් අද අපි සමග සම්බන්ධ වුණේ පොල් පරීක්ෂණ ආයතනයේ තාක්ෂණික නිලධාරී මංගල පෙරේරා මහතා. ඉතින් ඒ මහත්මයාට බොහොමත්ම ස්තුති වෙනවා අපගේ වැඩසටහනට සම්බන්ධ වීම ගැන. බොහොම ස්තුතියි මහත්මයා. ස්තුතියි දිසර මහත්මයා. අයිබෝන් කියලා පිළිගන්නවා අදත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපේ පොල්වගා කරන ගොවි මහත්ම මහත්මීන් සියලු දෙනාම. ඔයාලා දන්නවා අදත් ඔයාලා වෙනද වගේම එකතු වෙලා ඉන්නේ අපේ මේ කොකෝ පොඩ්කාස්ට් වැඩසටහනට. අද එපිසෝඩ් එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නිවැරදිව පොල් පැලයක් සිටුවා ගන්නා ආකාරය ගැන. ඉතින් හොඳ පොල් වගාවක් පවත්වාගෙන යන්න නම් නිවැරදි ආකාරයට පොල් පැලයක් හදාගෙන ඉන්න එක වටිනවනේ නේද? අපි අද ඒ සම්බන්ධව ඉතාමත් වැදගත් කරුණු රාශියක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සම්බන්ධව කතා කරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා පොල් පරීක්ෂණ ආයතනයේ පරීක්ෂණාත්මක නිලධාරිණී චින්තා කුරුදුකුඹුර මහත්මිය. ඉතින් මහත්මියව ආයිබෝවන් කියලා අපි වැඩසටහනට පිළිගන්නවා. ආයිබෝවන් දිල්සර මහත්මයා. ඉතින් චින්තා මහත්මිය, මේ පොල් පැල සිටුවා ගැනීමේදී අපි විද්‍යාත්මකව පිළිගත් ක්‍රමවේදයක් අනුගමනය කරන්න ඕනද, නැතිනම් අපිට කැමැති විදිහට වලක් කපලා ඉවරලා අපේ පොල් පැලේ සිටුවා ගන්න පුළුවන්ද? ඒ ගැන පොඩ්ඩක් විස්තර කරොත් මහත්මිය. ඔව් දිල්සර මහත්මයා, ඇත්තින්ම අපිට කැමැති විදිහට අපි වල කැපුවොත් මේක අසාර්ථකයි. මොකද පොල් ගහක් කියන්නේ අපි සිටුවා අවුරුදු 60කටත් වඩා වැඩි කාලයක් හොඳ ආර්ථික ඵලදායක ගන්න ගහක්. ඒ නිසා අපි මේක නිසියාකාරව නිවැරදි පිළිවෙලට සිදු කළ යුතුයි. අපි පොල් පරීක්ෂණ ආයතනයේ පරීක්ෂණ වල ප්‍රතිඵල හැටියට වඩාත්ම සුදුසු ක්‍රමය තමයි පොල් පැලයක් සිටීමේදී පළමුවම හොඳ සූර්යාලෝකය ලැබෙන බොහෝ විට තැනිතලා ප්‍රදේශයන්ට වඩා හොඳයි හොඳ ස්ථානයක් තෝරා ගන්නවා. අපි වල කැපීමේදී වැලි ලෝම පසක් නම් අඩි 3-3-3 දිග පළල ගැඹුර අඩි 3-3 වලක්ද, ඒ වගේම බොරළු කබොප්පගේ තද පසක් නම් අඩි 4-4-4 කියන වලක්ද කපා ගන්න ඕන. ඒ වගේම වල කපද්දී අඩියක් පමණ යන මතුපිට පස අපි එක පැත්තකට දානවා. ඉතිරි පස අපි වෙනත් පැත්තකට දානවා. ඊට පස්සේ අපි මේ පොල් වල පුරව ගන්න ඕන පැලේ හිටවීමට පෙර. මේකෙදී අපි පොල් වලකට සාමාන්‍යයෙන් හොඳ තෙතමන සංරක්ෂණයක් ලැබීමටත් කාබනික ද්‍රව්‍ය එකතු වෙන්නත් පොල් ලිලි එකතු කිරීමක් සිදු කරනවා. පොල් වලකට සාමාන්‍යයෙන් පොල් ලිලි 30-35ක් වගේ ප්‍රමාණයක් දානවා. මෙහිදී අඩියට පොල් ලිලි තට්ටුවක් දාලා කිදි පැත්ත උඩට සිටින විදිහට අපි නැවර සැරයක් අර මතු පිටින් ගත්ත වඩා සරු පසෙන් කොටසක් දානවා. නැවත පොල් ලිලි තට්ටුවක්, නැවත මතු පිට පස්. මේ විදිහට පොල් ලිලි තට්ටු දෙකක් දාලා ඊට පස්සේ තමයි අපි අර යටින් ගත්ත පස් එකතු කරන්නේ. නමුත් මේ යටින් ගන්න පස් එකතු කිරීමට පෙර ඒක සරුභාවයට පත් කරගත යුතුයි. ඒකට පොල් පරිශීනාතිරි නිර්දේශනය කරපු පොහොර මිශ්‍රණ කීපයක් තියෙනවා. ඔයාලගේ තියෙන පොහොරවල සුලභතාවය තියෙන ආකාරය අනුව ඒ කැමති එකක් ඕගොල්ලන්ට භාවිතා කරන්න පුළුවන්. මම ඒක පැහැදිලි කළොත් එකක් තමයි අපිට පුළුවන් මේ යටිපසත් එක්ක ගොම පොහොර කිලෝ 20ක් හෝ එළු පොහොර කිලෝ 15ක් දෙකින් එකක් සමග එපාල් රොපොස්පේට් කිලෝ 1ක් සහ ඩොලමයිට් කිලෝ 1ක් මිශ්‍ර කරගන්න පුළුවනි. නැතහොත් අපිට පුළුවනි අපි කලාපය අනුව තෙත් සහ අතරමැදි කලාපවලට තියෙන නිර්දේශයක් තියෙන YPMW පැල පොල් පොහොර මිශ්‍රණය W කියන එක. මේක දානවා නම් අපි යටිපසට මිශ්‍ර කරගන්නවා YPMW ග්‍රෑම් 1250ක් සහ ඩොලමයිට් කිලෝ 1ක්. වියලි කලාපයට නිර්දේශයක් තියෙනවා YPMD පැල පොල් පොහොර මිශ්‍රණය D කියන එක. ඒකදී අපි පැල පොල් පොහොර මිශ්‍රණය D YPMD ග්‍රෑම් 850ක් එක්ක ඩොලමයිට් කිලෝ 1ක් යටිපසත් එක්ක මිශ්‍ර කරනවා. මේ ඕනම පොහොර පොහොර නිර්දේශ තුනේ ඕනම එකක් වඩ ඔයාලට යටපසත් එක්ක මිශ්‍ර කරන්න පුළුවනි. ඊට පස්සේ ඒ පසෙන් තමයි අපි වලේ ඉතිරි කොටස පුරවා ගන්නේ.
චින්ත මහත්මිය මේ විස්තර කරපු ආකාරයට පොල්වල කපා ගත්තට පස්සේ අපි නිවැරදිව පොල් පැලේ ඉඳ ගන්නත් ඕනනේ. ඉතින් මම මහත්මියගෙන් ඊළඟට දැනගන්න කැමති අපි කොහොමද නිවැරදි ආකාරයට මේ පොල් පැලේ ඉඳ ගන්න. පොල් පැලේ පොලි බෑග් එක තියෙනවා නම් ඒකේ අපි පතුල බ්ලේඩ් එකකින් කපලා අයින් කරලා පොලිතින් එක පිටින් උස්සලා අර වලේ මැද පස චුට්ටක් අයින් කරලා පොල් පැලේ එතනින් තියලා අපිට ලස්සනට අර පස් වලට හානි නොවන විදිහට පොලිතින් බෑග් එක උඩට ගලවලා ගන්න පුළුවනි. පොල් පැලේ සිටවල ඉවරලා අපි පොළොව මට්ටමේ ඉඳලා සෙන්ටිමීටර් 20ක් විතර පාතට ඉරින්න පොඩි බේසමක් ආකාරයට මේ පොල් වල සකස ගන්නවා. සකසලා ඒ මතට පොල් අතු කෑලි තනකොළ රොඩු වගේ වගේ පොඩි වසුණක් දානවා. හැබැයි වැදගත්ම දෙයක් තියෙනවා, ඔයාලා පොල් හිටවන්නේ වතුර රැඳී පවතින වෝටර් ලොගින් වතුර රැඳී පවතින තැනකනම් අපි මේ වලට පොල්ලිලි දමන්නේ. මොකද පොල්ලිලි වලට ඒකේ බර වගේ 6 ගුණයක් විතර ජලය උරා ගන්න පුළුවන්නේ. එතකොට තිතමනේ වතුර රැඳිලා තියෙන තැනකට පොල්ලිලි අවශ්‍ය වෙන්නේ. ඒ වගේම ඒ වගේ තැනක සිටවන පොල් වලක පොල් පැලේ සිටවල පොළොව මට්ටමටම පස් දමනවා. අපි එතනදී බේසමක් ඔය එකක් සකසන්නේ නැහැ. ඉතින් මහත්මිය මේ විදිහට අපගේ පොල් පැලය ඉඳගත්තට පස්සේ අපි කොහොමද මේ පොල් පැලේ රැක බලාගන්නේ? අපි කොහොමද මේ පොල් පැලේට සාත්තු සත්කාර කරන්නේ? ඒ සම්බන්ධව අනුගමනය කරන්න ඕන විශේෂ ක්‍රියාපිළිවෙත් එහෙම තියෙනවද? බෝධිසර මහත්මයා, ඉතාම වැදගත්. පොල් පැලය සිටුවීම වගේම පසුරක බැල ගැනීම ඉතාම වැදගත් වෙනවා. අපි ඒකෙදි පොල් පැලයකට වතුර සහ පොහොර කියන එක අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. පොහොර දැමීමේදී අපි මාස 6න් 6ට පොහොර දැමීම කළ යුතුයි. පීඩන අවස්ථාව වෙනකම් අපිට මේකට YPM පැලපොල් පොහොර මිශ්‍රණය තමයි භාවිත කරන්න ඕන. මේකෙදි ගහේ වයස අනුව යෙදිය යුතු පොහොර ප්‍රමාණ වෙනස් වෙනවා. අපි ඒට අනුකූලව තමයි පොහොර යෙදිය යුතු වෙන්නේ. ඒ වගේම හොඳ වර්ෂාව රහිත නම් හොඳ ජල සැපයුමකුත් ලැබලා දෙන්න ඕන. ඒ වගේම වැදගත් වෙනවා පොල් ගස රෝග පලිබෝධ වලින් ආරක්ෂා කරගන්න එක. අපි දන්නවා කුඩා පොල් පැල වලට කළු කුරුමිනි හානිය බහුලව වෙනවා. ඒ නිසා අපි මේ පොල් පැලේ හිටවපු ගමම වඩා හොඳයි උගුල්ලු පොල්පිති අතරට පොල් ගහේ ගොබේ ආසන්න තියෙන පොල්පිති අතරකට ගහකට 6ක් පමණ වන පරිදි කපුරු බෝල දමා තිබීම මේ සුවඳට කළු කුරුමිණියන්ගේ පැමිණීම බොහෝ සෙයින් අඩු වෙනවා. ඒ වගේම ඔයාලට පුළුවනි හොඳ අධීක්ෂණයකින් ඉන්න ඕන මේ නිතර සොයා බලන්න ඕන පොල් පැලේට යම් කෘමි හානියක් එනවද කියලා. පැසිස්පා, කළු කුරුමිණි, රතු කුරුමිණි ප්‍රශ්න තමයි මේවට එන්නේ. ඒකෙදි ඒවට අවශ්‍ය තොරතුරු කළ යුතු පිළියම් ඔයගලන්ට පොල් පරීක්ෂණ ආයතනයෙන් නැත්නම් පොල් වගා කිරීම මණ්ඩලයෙන් ලබා ගන්න පුළුවනි. නැත්නම් 19:28 අපේ දුරකථනයට කතා කරලා දැනගන්න පුළුවනි. අපි දන්නවා අපි හරි විදියට හදාගත්ත පොල් ගසකින් අවුරුදු 60කටත් වඩා අපි අස්සන්නක් ගන්නවා. ඉතින් ඒ වගේ දීර්ඝ කාලයක් අපි ප්‍රයෝජනෙ ගන්න ගහකට අපි හරි විදිහට සලකලා ඒකෙන් අවශ්‍ය කරන අස්වැන්න ලබා ගන්න නම් අපි අනුගමනය කරන්න ඕන හරිම ක්‍රියාපිළිවෙත්. ඒ හරි ක්‍රියාපිළිවෙත් කියලා දෙන්නේ පිළිගත් ආයතන. ඉතින් අපි වග බලා ගන්න ඕන ඒ ආයතන වලින් සපයන ඒ උපදෙස් හරිම විදිහට පිළිපදින්න. ඉතින් ඒ වගේ උපදෙස් ලබා දෙන්නේ පොල් පරිශන ආයතනය, ඒ වගේම පොල් වගා කිරීමේ මණ්ඩලය. මෙන්න මේ කිව්ව ආයතන තමයි අපිට හරිම උපදෙස් ලබා දෙන්නේ. ඉතින් ඒ මතක් කිරීම කරන ගමන්ම අද අපි සමු ගන්නවා. අද අපිත් එක්ක සම්බන්ධ වුණේ පොල් පරිශන ආයතනයේ පරිශනාත්මක නිලධාරිණී චින්තා කුරුදුකුඹුර මහත්මිය. ඉතින් ඒ මහත්මියට බොහෝමත්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි තවත් දවසක තවත් මාතෘකාවක් ගැන ආයෙමත් කතා කරමු. ඔබට සුබ දවසක්. අදත් ආයිබෝවන් කියලා පිළිගන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න පොල් වගා කරන මහත්ම මහත්මීන් සියලු දෙනාම අදත් අපේ කොකෝ පොඩ්කාස්ට්
වැඩසටහනේ අලුත් එපිසෝඩ් එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පොල් ඉඩම්වල තෙතමන හා පාංශු සංරක්ෂණය ගැන. ඉතින් ඒ සම්බන්ධව කතා කරන්න අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා පොල් පර්යේෂණ ආයතනයේ පර්යේෂණාත්මක නිලධාරිනි චින්තා කුරුඳුකුඹුර මහත්මිය. ඉතින් ආයුබෝවන් කියලා මහත්මියව පිළිගන්නවා. ඔව් ආයුබෝවන් දිල්සර් මහත්මයා. මම මහත්මියගෙන් පළමුවෙන්ම දැනගන්න කැමති අපි මේ පොල් ගසකට ජලය එකතු කරන්න ඕනමද? ඔව් ඇත්තෙන්ම දිල්සර් මහත්මයා පොල් ගසක් කියන්නේ වැඩි ජල අවශ්‍යතාවයක් තියෙන සාකයක්. උදාහරණයක් විදිහට ගත්තහම පොල් ගසක් වයස අවුරුදු 1කට වඩා අවුරුද්දකට වඩා අඩු ගසකට දිනකට අවශ්‍ය වෙනවා ජලය ලීටර් 12ක් පමණ. ඒතර පොල් ගසේ වර්ධනයත් එක්කම මේ ජල අවශ්‍යතාවය වැඩි වෙනවා. වැඩුණු පළදරන පොල් ගහකට දිනකට අවශ්‍ය වෙනවා වතුර ලීටර් 40ක් 60ක් පමණ ප්‍රමාණයක්. ඒකට හේතුව තමයි මේ පොල් ගස කියන්නේ මුදුන් මුලක් නැති සාකයක්නේ. ඒතර මේ පොල් ගසේ මීටරයක් පමණ පහතට සහ මීටර් 2ක් පමණ තිරස්පැත්තට වපසරිය ඇතුව තමයි මේ පොල් මුල් විසිරීලා තියෙන්නේ. මේ පොල් මුල් හැම එකකම කෙලවර තියෙනවා මිලිමීටර් 1ක් 2ක් පමණ සුදු පැහැති කොටසක්. මේකෙන් තමයි මේ ජලය උරා ගැනීම සිද්ධ වෙන්නේ. එතකොට ගහ වයසට ගියොත් හරි එහෙම නැත්නම් පසේ තෙතමනේ අඩු අවස්ථාවලදී මේ ජලය උරා ගන්න කොටස් තද ඝන ආස්තරණයකින් ආරක්ෂිත ආස්තරණයකින් ආවරණය වෙනවා. එතකොට ගසට ජලය ලබා ගන්න නොහැකි වෙනවා. ඒකින්ද අපි අනිවාර්යයෙන්ම පොල් ගසට හොඳ ජල අවශ්‍යතාවයක් සපයන්න ඕන. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. දිනකට වතුර ලීටර් 40ක් 60ක් දාන එක ගහකට ප්‍රායෝගිකව ගැටලුවක්. ඒ නිසා අපි පොල් වගාවක අනිවාර්යයෙන්ම තෙතමන සංරක්ෂණ ක්‍රම පාවිච්චි කරන්න ඕනේ. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ගොවි මහත්ම මහත්මීන්ද පැහැදිලි වෙන්න ඇතිනේ ඇයි මේ වතුර එකතු කරන්නේ කොච්චර වැදගත්ද කියන එක. ඊළඟට මම මහත්මියගෙන් දැනගන්න කැමති මේ තෙතමන සංරක්ෂණී කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? ඒකට මොකක් හරි විද්‍යාත්මක භාවිතා කළ යුතු ක්‍රම මොනවා හරි තියෙනවද? ඇත්තෙන්ම පොල්ලිඩමක තෙතමන සංරක්ෂණය කියන එකෙන් අදහස් කරන්නේ වර්ෂාවෙන් ලැබෙන ජලය මේ පොල්ලිඩමේ තියෙන පසතුළු රඳවා ගැනීමයි. ඒ වගේම රඳවා ගන්න ජලය වාෂ්පීභවනය වෙලා වාෂ්ප වෙලා ඉවත් වෙන එක වළක්වා ගැනීමයි තමයි අපි බලාපොරොත්තු වෙන්නේ තෙතමන සංරක්ෂණයේ අරමුණ ඒකයි. ඒ සඳහා අපි විවිධ ක්‍රම භාවිතා කරනවා. වර්ෂාමගින් ලැබෙන ජලය පසතුළුම රඳවා ගැනීමට කළ හැකි සාර්ථකම ක්‍රමය තමයි පොල්ලිලිවලවල් භාවිතා කිරීම. මේ පොල්ලිල්ලකට හැකියාවක් තියෙනවා ඒකේ බර වගේ 6 ගුණයක් පමණ ජලය රඳවා ගැනීමට. ඒ නිසා අපි පොල්ලිලි වලවල් දාන ක්‍රම කිහිපයක් තියෙනවා. එකක් තමයි පොල්ගසේ පොල්ගස් දෙකක් අතර අඩි 8 4 3 කියන වලවල් කපලා මේ වලකට පොල්ලිලි දැමීලා වහනික. තව ක්‍රමයක් තමයි පොල්ගහක පොහොර කවය. ඒ කියන්නේ පොහොර කවය කියන්නේ ගසේ මුලේ ඉඳලා අඩි 6ක් ගහ වටා තියෙන රවුම ප්‍රදේශය. එතනින් ඇරලා අඩි 4 4 3 කියන වලක් කපලා ගසෙන් ගසට පොල්ලිලි වලවල් දානවා. ඒ වගේම අපිට පොල්ලෙලි ඕන තරම් තියෙනවා නම් විශාල වතුවල අපිට පුළුවනි දිග අගල් කපලා, ඒ කියන්නේ පොල් වත්තේ බෑවුමක් වගේ තියෙනවා නම් බෑවුමට ප්‍රතිවිරුද්ධ දිශාවට දිග අගල් කපලා මේ අගල්වල පොල්ලෙලි වලන්න පුළුවනි. මෙහිදී අපි කරන්නේ මේ කුමන ක්‍රමයටයි පොල්ලෙලි වැල්ලුවා පොල්ලෙලි තට්ටුවක් ඊට පස්සේ සෙන්ටිමීටර් 10ක් වගේ ගණකම් පස් තට්ටුවක් මේ ආකාරයට මාරුවෙන් මාරුවට පොල්ලෙලි අසුරනවා. පොළොව මට්ටමට ආවම අපි අර ඉතුරු වෙලා තියෙන පස් තුනෙන් ලොකු කන්දක් වගේ මේ පස් ගොඩ ගැහී යුතුයි. ඒක ඉතාම වැදගත්. මොකද අපි හරියට පස් වලින් මේ කන්ද වැහුවේ නැත්නම් අර පොල්ලිලි ඇතුළත කරු කුරුමිණියන් ඇතුළේම වෙන්න පුළුවනි. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම පොල්ලිලි වලවල් දාලා ලොකු පස් කන්දකින් එක වහන්න ඕනි. ඒතර මේ වගේදී පොල් පරිචිනාතනය කළ දීර්ඝ පරිචිනවල ප්‍රතිඵලයක් ඇරියට අපි සොයාගෙන තියෙන වඩාත්ම සාර්ථක ක්‍රමය තමයි ගස් දෙකක් අතර මං කිව්වර අඩි 8 4 3 කියන වලවල් කපලා පොල්ලිලි දෙමින් තමයි වඩාත්ම උචිත වෙන්නේ. ඊතර මේට අමතරව අපිට පුළුවනි පොල් ගසේ තියෙන පොහොර කවය වසුන් කිරීම, ඒ වගේම ආවරණ භෝග සෙන්ටර් සීමා පියුර් ඒරියා වගේ ආවරණ භෝග වගාව මේව හින්දා පසෙන් වතුර වාෂ්ප වෙලා යන එක අවම වෙනවා. ඒ විදිහට පොල් වතු වල අපි තෙතමන සංරක්ෂණ ක්‍රම අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕනේ.
ඉතින් අද අපි කතා කරන්නේ පොල් ඉඩම් වල පාංශු හා තෙතමන සංරක්ෂණය ගැන. ඉතින් මහත්මියගෙන් මම ඊළඟට දැනගන්න කැමති පොල් වගාවක පාංශු සංරක්ෂණය කියන දේෙන් අදහස් වෙන්නේ මොකද්ද? දැන් තෙතමන සංරක්ෂණය ගැන තමයි මම ඔයාලට ගොඩක් පැහැදිලි කළේ. වර්ෂාවෙන් ලැබෙන ජලය පස තුල ආරක්ෂා කර ගැනීමත් නැවත වාෂ්ප වෙලා පිට වෙන එක වළක්වන එකක් තමයි තෙතමන සංරක්ෂණය කිව්වේ. ඒ වගේම අපි දන්නවා අධික විශේෂයෙන්ම බෑවුම් සහිත ඉඩම් වල මේ වර්ෂාව නිසා පස සෝදාගෙන යනවා. ඒ වගේම අධික සුළං නිසා මේ පස ඉවත් වීම සිදු වෙනවා. මේ විදිහට පස ඉවත් වීම වළක්වීමේ ක්‍රම තමයි අපි පාංශු සංරක්ෂණය කියලා කියන්නේ. මොකද මේ පස ඉවත් වීම කියන්නේ පසේ තියෙන පෝෂක ඉවත් වීම සිදු වෙනවා. එතකොට මම ඉස්සෙල්ලා තෙතමන සංරක්ෂණයදී කිව්වා වගේම අපිට සෙන්ටු සීමා පියුරේරියා වගේ ආවරණ භෝග පසේ වගා කිරීමිනුත් පස ආරක්ෂා වෙනවා, පසේ පෝෂක ආරක්ෂා වෙනවා. ඒ වගේම පොහොර කවය විසි ගන්න වල් පැලෑටි, පොල් අතු, තනකොළ රොඩු, එතකොට පාහින් ලද අතු කුමන හරි දෙයකින් අපි ආවරණය කරන්න ඕන. ඒමගිනොත් සෝදායම වලකිනවා. එතකොට පොල් වගාවක පාංශු සංරක්ෂණය වගේම තෙතමන සංරක්ෂණය කියන දෙකම එක හා සමානව වැදගත් වෙනවා. ඉතින් මහත්මිය දැන් මම ඊළඟට දැනගන්න කැමති දැන් ලංකාව වගේ රටක් ගත්තාම වර්ෂාපතනය එක විදිහටම ලැබෙන්නේ නැහෙනි. සමහර කාල තියෙනවා වර්ෂාපතනයක් ඇත්තෙම නැති තරම්. ඉතින් ඒ වගේ කාලවලට අපි කියනවා නියඟයක් කියලා. ඉතින් මේ නියං කාල කොහොමද පොල් වගාවට බලපාන්නේ? ඒ වගේම ඒකෙන් ඇති වෙන්න පුළුවන් අහිතකර ප්‍රතිඵල වගේ දේවල් නැති කරගන්න පුළුවන් කොහොමද? ඕනිල් සර් මහත්මයා, ඉතාම වැදගත් ප්‍රශ්නයක්. අපි දන්නවා අපේ ලංකාවේ එක්තරා කාලයකට තද නියඟයක් ඇති වෙනවා, පෑවිල්ලක් ඇති වෙනවා. එතන මේ කාලයේදී පරිසර උෂ්ණත්වය අධික විදිහට ඉහළ යනවා. එතන පොල් වගාවේදී අපි දැනගත යුතු වැදගත්ම දෙයක් තමයි පොල් වගාවේදී පරිසර උෂ්ණත්වය සෙන්ටිග්‍රේස් 33 33ට වඩා ඉහළ ගියාම මේ පොල් මල් වල පරාගණය කියන එක හරියට සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ පොල් මලක් විවෘත වෙලා, ඒ කියන්නේ ඒක ඇරිලා මාස 3කට පෙර කාලයක්, මාස පොල් මල විවෘත වෙලා මාස 3කට පසු කාලයක් කියන දෙකම අස්වැන්න කෙරෙහි ඉතාම බලපානවා. මෙන්න මෙම කාල සීමාවලදී පරිසර උෂ්ණත්වයේ නියඟින්ද ඉහළ ගියොත් එහෙම පොල් මල් වල පරාග වල ගුණාත්මය අඩු වෙනවා. ඒ වගේම පරාගණයේ සිදුවීමේ ක්‍රියාවලිය අඩු වෙනවා. ඒක නිසා අපිට අස්වැන්න අඩුවීමක් සිද්ධ වෙනවා. ඒ වගේම නියඟය නිසා පොල් පැලවලට විශාල හානි වෙලා පොල් පැල මිය යාමටත් පුළුවනි. පොල් වැඩුණු පොල් ගස්වල පොල් අතු කඩා වැටීම, කරටි කඩා වැටීම වගේ දරුණු තත්ත්වයන්ට පාත්‍ර වෙනවා. ඒ නිසා නියං කාලය තරණය කිරීමට පොල් වගාවක තෙතමන සංරක්ෂණ ක්‍රම පාවිච්චි කිරීම ඉතාමත් වැදගත් වෙනවා. අද අපිත් එක්ක කොකෝ පොඩ්කාස්ට් වැඩසටහනට එකතු වෙන්නේ පොල් පර්යේෂණ ආයතනයේ පර්යේෂණාත්මක නිලධාරිණී චින්තා කුරුඳුකුමරු මහත්මිය. ඉතින් මං අවසාන වශයෙන් මහත්මියගෙන් දැනගන්න කැමති මෙන්න මේ පාංශු හා තෙතමන සංරක්ෂණය ගැන ගොවියන්ට අවශ්‍ය වැඩිදුර විස්තර ලබා ගන්න පුළුවන් ආයතන මොනවද? ඉතාමත් වැදගත්. හැම විටම 19:28 කියන පොල් පර්යේෂණ ආයතනයේ කෙටි දුරකථනාන්තය හොට්ලයින් එකට කතා කිරීමෙන් ඔබට ඒ විස්තර දැනගන්න පුළුවනි. ඊට අමතරව පොල් පර්යේෂණ ආයතනයට අපේ තාක්ෂණ කුමාරු අංශයට පැමිණ හෝ පොල් වගා කිරීම මණ්ඩලයේ ඔබේ ප්‍රදේශයේ ඉන්න පොල් වගා නිලධාරී මහතුන් හමු වී මේ ගැන තොරතුරු දැනගැනීමට පුළුවනි. ඔව්, අදත් අපේ කොකෝ පොඩ්කාස්ට් වැඩසටහනේ තවත් එපිසෝඩ් එක අවසානයේ සනිටුහන් කරනවා. ඉතින් අද අපිත් එක්ක එකතු වුණේ පොල් පර්යේෂණ ආයතනයේ පර්යේෂණාත්මක නිලධාරිණී චින්තා කුරුඳුකුමරු මහත්මිය. ඉතින් මහත්මිය, අපිත් එක්ක සම්බන්ධ වුණාට බොහොමත්ම ස්තුතියි. ඉතින් ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් අපිත් එක්ක සුපුරුදු පරිදි එකතු වෙලා ඉන්න අපේ පොල් වගා කරන ගොවි මහත්ම මහත්මීන් සියලු දෙනාවම. ඉතින් අද දවසෙත් අලුත්ම අලුත් මාතෘකාවක් ගැන තමයි අපි කතා කරන්න යන්නේ.
මේ දවස්වල ඉතින් මේ රටේ තියෙන ප්‍රශ්නත් එක්ක ඒ වගේම රසායනික පොහොර අර්බුදයත් එක්ක මේ ගොවි මහත්තුරු අලුතෙන් හිතන්න පටන් අරන් තියෙනවානේ කාබනික පොල් වගාව ගැන. ඉතින් අද අපි ඒ ගැන කතා කරන්න හිතුවා. අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා පොල් පරිශන ආයතනයේ තාක්ෂණ නිලධාරී මංගල පෙරේරා මහතා. ඉතින් ආයුබෝවන් කියලා පිළිගන්නවා මංගල මහත්මයා. ආයුබෝවන් දිස්සර් මහත්මයා. මංගල මහත්මයා, ඉතින් මම මුලින්ම දැනගන්න කැමතියි මේ කාබනික පොල් වගාව කියන එකේ මේ රසායනික පොහොර පාවිච්චි කරලා කරන මේ අකාබනික පොල් වගාව කියන එකේ මොකද්ද තියෙන වෙනස? ඔව්, ඇත්තටම ගත්තොත් කාබනික පොල් වගාව එහෙම නැත්නම් අකාබනික පොල් වගාව කියද්දි අපි භාවිතා කරන පොහොර අණුව තමයි මේක වෙනස් වෙන්නේ. කාබනික පොල් වගාවක් පවත්වාගෙන යෑමේදී අපි කාබනික පොහොර මම විස්තර කරලා කාබනික පොහොර මොනවාද කියලා අපි පොල් වගාවේදී පාවිච්චි කරන්නේ ඇත්තටම ගත්තොත් කුකුල් පොහොර, පදම් කරපු කුකුල් පොහොර, ඊට අමතරව ගොම පොහොර, එළු පොහොර, ගිලිසීරියා පොහොර, ගිලිසීරියා කොළ පොහොර, වල්සූරියාකාන්ත පොහොර තමයි අපි මේ එතනදී බහුලවම පාවිච්චි කරන්නේ. අකාබනික පොහොර විදියට අපි රසායනික පොහොර තමයි පාවිච්චි කරන්නේ. එතකොට දිල්සර මහත්මයා මගෙන් ඇහුවේ අකාබනික පොහොර භාවිතා කරලිවල පොල් වගාවක සහ කාබනික පොහොර භාවිතා කරන පොල් වගාවක ඇත්තටම වෙනස්කම. අපි කාබනික පොහොර භාවිතයේදී ඇත්තටම කාබනික ද්‍රව්‍යවල අවසාන ප්‍රතිඵලය හියුමස්. හියුමස් වලින් කරන්නේ ගොඩක් වෙලාවට පොහොර බඳවා තබා ගැනීම. ඇත්තටම කිව්වොත් අපි කැටයන් හුවමාරු ධාරිතාවයේ වැඩි කිරීම, ඊට අමතරව පසේ තියෙන තෙතමනය වැඩි කිරීම, ඊට අමතරව ගත්තොත් අහඹු රළු බල, ඒ කියන්නේ පසට ජලය උරා ගැනීමට තියෙන හැකියාව පස මත ගලා යාමේදී ජලය ගලා යාමේ වේගය අඩු කිරීම තමයි අපි අහඹු රළු බව විදියට ගන්නෙ. ඒ වගේ මේ වගේ ගොඩ ලක්ෂණ අපිට පසේ දිනු කරගන්න පුළුවන් කාබනික පොහොර නිවැරදිව භාවිතා කිරීමේ. අකාබනික පොහොරේ දීමේදී ඇත්තටම මම අර කලින් කතා කරපු කාබනික පොහොරේ දීමෙන් පසට සැලසෙන වාසි ඇත්තටම එකක්වත් හම්බෙන්නේ නැහැ. ඉතින් අපි ගොඩක් වෙලාවට කියනවා පොල් වගාවට කාබනික පොහොර යෙදීම ඉතාමත් සුදුසුයි කියලා. අද අපේ කොකෝ පොඩ්කාස්ට් එකෙන් කතා කරන්නේ කාබනික පොල් වගාව ගැන. මංගල මහත්තයා, ඊළඟට මම දැනගන්න කැමති දැන් මේ කාබනික පොල් වගාව ගැන කතා කරන්න පටන් අරන් ඇත්තේ ඒකේ මොකක් හරි වැදගත්කමක් තියෙන නිසා වෙන්න ඕනනේ. අන්න ඒ වැදගත්කම මොකද්ද කියන එකයි, ඒ වගේම කාබනික පොල් වගාවෙන් වගාකරුවන්ට සැලසෙන වාසි මොනවද කියලයි. ඔව්, ඇත්තෙන්ම දිසිර මහත්මයා, අපිට කාබනික පොහොර අපි මේ වෙනකොට ගොඩාක් ප්‍රචලිත කිරීමට මූලිකම හේතුවක් වෙලා තියෙන්නේ ගොවි මහත්තුරුන්ට තියෙන විශාල ගැටලුවක් තමයි රසායනික පොහොරවල මිල. ඇත්තම රසායනික පොහොරවල මිල සහ රසායනික පොහොර සොයාගැනීමේ ගැටලුව නිසා ගොඩාක් ගොවි මහත්තුරු මේ වෙනකොට පොල් වගාවට පොහොර යෙදීම අමතක කරලා තියෙනවා. ඉතින් ඇත්තටම ඒක ලොකු වැරදි වැඩක්. මොකද අපිට අනාගතයේ අපේ පොල් වැස්සන්නේ ලොකු අඩුවීමක් මේ පොහොර යෙදීම නොකරන නිසා අපිට සිදුවෙන්න පුළුවන්. ඉතින් අපි කාබනික පොහොර කියන දේ අපිට සුලභව සොයාගන්න පුළුවන්. ඇත්තටම අපිට පුළුවන් අපේ වත්තේම ගිනිසීරියා දඬු කිහිපයක් සිටවල ඉවරලා ගිනිසීරියා කොළ ටිකක් අපේ මේ පොල් වගාවට දාන්න. ඒ වගේම වල් සූර්යකාන්ත අපිට වැටහින දිගේ හිටෝලිවල්ලා මේක කපලිවල අපිට පොල් ගස් වලට දාන්න පුළුවන්. ඒ වගේම අපිටම ඕගොල්ලන්ගේ පොල් වගාවේ සත්තු පාලනය සිදු කරනවායි කියලා. එතකොට මේ ගවයින්ගෙන් ලබා ගන්න ගොම, එතකොට එළුවන්ගේ මේ එළු පොහොර, මේ සියල්ලම අපිට පොල් වගාවට පාවිච්චි කරන්න පුළුවන්. මේකට විශාල මිලක් වැයවන්නේ නැහැ. ඒ වගේම ඇත්තටම දිල්සර මහත්මයා මගෙන් ඇහුවා මේකේ තියෙන වටිනාකම කුමක්ද කියලා. ඇත්තටම අපි හැමෝම දන්නවා අපි දැන් හැමෝම හොයන්නේ කාබනික ආහාර. රසායනික පොහොර යොදන්නේ නැතුව කාබනික පොහොර පමණක් භාවිතා කරලා ඉවරලා නිපදවන ආහාරවලට තමයි දැන් වැඩි ඉල්ලුමක් තියෙන්නේ. ඇත්තටම අපිට පුළුවන් අකාබනික පොහොර භාවිතා කරලා ඉවරලා හදන පොල් වලට වඩා වැඩි මිලකට මේ කාබනික පොහොර පමණක් භාවිතා කරලා හදන පොල් ගෙඩියක මිල වැඩි කරලා අපිට වැඩි ආදායමක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා.
ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න පොල් වගා කරන ගොවි මහත්ම මහත්මීන්ට පැහැදිලි ඇති නේද මේකේ තියෙන වැදගත්කම? ඉතින් අද අපි කොකෝ පොඩ්කාස්ට් වැඩසටහනේ එපිසෝඩ් එකෙන් කතා කරන්නේ කාබනික පොල් වගාව. අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා පොල් පරේෂණ ආයතනයේ තාක්ෂණ නිලධාරී මංගල පෙරේරා මහතා. ඉතින් මම මහත්මයාගෙන් ඊළඟට දැනගන්න කැමති දැනට දැන් මේ ගොවියෝ රසායනික පොහොර එකතු කරලා නැත්නම් කාබනික පොහොර එකතු කරලා පවත්වාගෙන යන ඔවුන්ගේ පොල් වගාව තියෙනවානේ. මෙන්න මේ පොල් වගාව කොහොමද අලුතින් ආරම්භ කරන්නේ කාබනික පොල් වගාවක් විදිහට? ඇත්තටම ගොඩ දෙනෙක් මේ වෙනකොට පොල් වගාවට පොහොර යොදන්නේ නැහැ මේ රසායනික පොහොර ඉඟකම හින්දා. ඇත්තටම ගොඩ දෙනෙක් අපෙන් අහනවා කොහොමද අපේ වගාව කාබනික පොහොරට හරවගන්නේ කියලා. රසායනික පොහොර භාවිතා කරපු පොල් වගාව කාබනික පොහොරට හරවා ගැනීමේදී ඇත්තටම අපි බලාපොරොත්තු වෙනවා වසර කිහිපයක් රසායනික පොහොර හෝ රසායනික ද්‍රව්‍ය භාවිතා නොකර මෙම පොල් ඉඩම පවත්වාගෙන යන්න ඕන. ඉතින් ඒ පිළිබඳව වැඩි විස්තර ඔබට පොල් පරේෂණ ආයතනයේ 19:28 අංකයෙන් හෝ නැත්නම් පොල් පරේෂණ ආයතනය හරහා ඔගොල්ලන්ට ඒ විස්තර දැනගන්න පුළුවන්. ඉතින් අද කොකෝ පොඩ්කාස්ට් වැඩසටහනට එකතු වුණ අපේ පොල් වගා කරන ගොවි මහත්ම මහත්මීන් මේ කාබනික පොල් වගාව සම්බන්ධයෙන් විශාල දැනුමක් රැස් කරගන්න ඇති කියලා අපි හිතනවා. ඉතින් අවසාන වශයෙන් මේ සම්බන්ධව වැඩිදුර විස්තර ලබා ගන්න ඕනනේ. ඉතින් මහත්මයා මේ කාබනික පොල් වගාව සම්බන්ධව නැත්තම් කාබනික පොල් වගාවක් ආරම්භ කිරීම සම්බන්ධව අවශ්‍ය උපදෙස් හා පුහුණුවීම් ලබාගත හැකි ආයතන මොනවද? ඔව් ඇත්තටම මම කලින් මහත්තයාගේ ප්‍රශ්නෙදිත් කිව්වා අපේ පොල් පරේෂණ ආයතනය ඒ වගේම අපේ 19:28 කියන නම්බරයට කතා කරලා ඉවල ඔයගොල්ලන්ට තොරතුරු ගන්න පුළුවන්. ඒ අතරම අපිට පුළුවන් පොල් වගා කිරීම මණ්ඩලයේ ගොවි ජන සේවා එකේ ඉන්නවා ඕගොල්ලන්ගේ හැම ග්‍රාම නිලධාරී කොට්ටාසයකම ඉන්නවා පොල් සංවර්ධන නිලධාරී. ඕගොල්ලන් පොල් මහත්තයා කියලා කියන්නේ නැත්තම් පොල් මිස් කියලා කියන්නේ. ඔයාලට එතන ඒගොල්ලන්ගේ ඔෆිස් දවස තමා නැත්තම් කාර්යාල දිනය තමා සඳුදා දිනය. සඳුදා දිනයේදී ගිහිල්ලා පොල් සංවර්ධන නිලධාරී මහත්මයාගෙන් ඔයාට මේ පිළිබඳව වැඩිදුර විස්තර ලබා ගන්න පුළුවන්. ඔව් අද අපි අපේ පොඩ්කාස්ට් එපිසෝඩ් එකෙන් කතා කරේ කාබනික පොල් වගාව සම්බන්ධව. ඉතින් අපගේ ස්තුතිය පුද කරනවා අද අපිත් එක්ක සම්බන්ධ වුණ පොල් පරේෂණ ආයතනයේ තාක්ෂණ නිලධාරී මංගල පෙරේරා මහතාට. ස්තුතියි දිල්සර මහත්මයා. අයිබෝවන් කියලා පිළිගන්නවා අදත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න පොල් වගා කරන ගොවි මහත්ම මහත්මීන් සියලු දෙනාව. ඉතින් ඔයාලා දන්නවා අදත් වෙනද වගේම කොකෝ පොඩ්කාස්ට් වැඩසටහනේ එපිසෝඩ් එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වැදගත් මාතෘකාවක් කියලා. ඉතින් ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. අද දවසේ අපි කතා කරන්න හිතුවා පොල් වගාවේදී අපිට හමු වෙන ශීරපායි කරදරකාරයෝ ගැන. ඒ කියන්නේ අපි වනසත්තු කියලා කියන්නේ. ඉතින් අද ඒ සම්බන්ධව කතා කරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා පොල් පරේෂණ ආයතනයේ තාක්ෂණ හුවමාරු අංශයේ තාක්ෂණ නිලධාරී මංගල පෙරේරා මහතායි. ඉතින් මේ මහත්මයා ආයිබෝවන් කියලා පිළිගන්නවා අපේ පොඩ්කාස්ට් වැඩසටහනට. ආයිබෝවන් දිල්සර මහත්මයා. ඉතින් මම මහත්මයාගෙන් මුලින්ම දැනගන්න කැමතියි මේ පොල් වගාවට හානි ගෙන දෙන සතුන් අතර වන සතුන් අතර වැඩි වශයෙන්ම පොල් වගාවට හානි ගෙන දෙන සතුන් කවුරුන්ද? ඒ වගේම ඔවුන්ගේ මොන වගේ හානියක්ද මේ පොල් වගාවට එල්ල වෙන්නේ? ඔව් ඇත්තටම දිල්සර මහත්මයා පොල් වගාවට වන සතුන් කිහිප දෙනෙක්ගෙන් අපිට හානි පරිමිණෙනවා. ඇත්තටම අපි ඒ සත්තු ගත්තොත් වල්ලූරන් ඒ වගේම දඬුලේනන් ඉත්තෑවන් මීයන් රිලවුන් වගේ ශීරපායේ සත්තුන්ගේ පොල් වගාවට මහත් හානියක් වෙනවා. ඉතින් මම එකින් එක කියන්නම් ඔයාලට මේ මොනවාද මේ සත්තුන්ගෙන් වෙන හානි. අපි ඇත්තටම ගත්තොත් මීයන්ගෙන් මීයෝ ගොඩක් වෙලාවට කරන්නේ අපේ කුරුම්බ අවධියට වඩා කලින් තියෙන ලපටි ගෙඩිවල, ඒ කියන්නේ පරිණත නැති ගෙඩිවල
සිදුරු කරලි බලලා වතුර බොනවා. ඉතින් එතකොට මේ ගෙඩි ඔයාලට මේ අත්දැකීම් ඇති ඕන තරම් සාමාන්‍යයෙන් මේ මීය හැම ගස්වලම ගෙඩි කන්නේත් නැහැ. මෙයාලා ආහාරයට ගන්නේ සාමාන්‍යයෙන් රසවත් භාවයෙන් යුක්ත. ඒ කියන්නේ අනිත් ගස්වලට සාපේක්ෂව පැණි රස වැඩි. පොල් හෝ තැඹිලි හෝ නවසි හෝ ඕනම ගහක ඒ රසවත් භාවයෙන් වැඩි ගස්වල ගෙඩි තමයි මේගොල්ලන් කන්නේ. මේක පුරුදු වෙනවා ඒගොල්ලන්. එතකොට සාමාන්‍යයෙන් ඒ ගස්වල බිම වැටිලා තියෙනවා නිකන් අපි හිතමු කුරුම්බ ගෙඩිය නටුවට සයිවන තැන පොඩි සිදුරක්. ඒ කියන්නේ සිදුරක් හාරලියල එතනින් ඒගොල්ලන් වතුර බොනවා. ඊට පස්සේ ටික දවසක් යනකොට මේ ගෙඩි වැටෙනවා. ඒ වගේම අපිට මේ වවුලංගෙන් ගත්තාම වවුලංගෙනුත් මේ හානිය දෙනවා. හැබැයි මේ මීයන්ගෙනුයි වෙන හානියයි වවුලංගෙන් වෙන හානිය අපිට හඳුනා ගන්න පුළුවන්. මීයාගේ හානියේ සාමාන්‍ය රවුම් සිදුරක් තියෙන්නේ. වවුලගේ හානිය තියෙනකොට ඒ වගේම රවුම් සිදුරක්. නමුත් අර ඌ කොකු වලින් එල්ලිලා ගෙඩිවල තුවාල 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 ගොඩක් වටේට තියෙනවා. ඒකෙන් අපිට මේ මීයාගේ සහ වවුලගේ හානිය අපිට වෙන් කර හඳුනා ගන්න පුළුවන්. ඊට අමතරව ගත්තොත් අපි වල්ලූරන් ඒ වගේම ඉත්තෑවන් මේ වගේ සත්තු කරන්නේ ගොඩක් වෙලට පොල් පැල සහ වැඩ්ඩුණු පොල් ගස්වල බිමට වැටෙන ගෙඩි ආහාරයට ගන්නවා. ලෙල්ල මේ ලෙල්ල කපලිවරලා මදය ආහාරයට ගන්නවා. ඊට අමතරව පොඩි පැලවල අපි සාමාන්‍යයෙන් කියන්නේ පැලපිහි කියලා. ඒ කියන්නේ පොල් ගෙඩිය පැල වෙනකොට එන බ්‍රූණය ආහාරයට ගන්නවා. එතකොට අපිට පොල් වගාවට ඒ විදිහට හානි කරනවා වල්ලූරන් සහ ඉත්තෑවන්. එතකොට ඊළඟට රිලවුන්ගේ හානිය. රිලවුන්ගේ හානිය ගොඩක් වෙලාවට රිලව් කරන්නේ රිලව් සහ වඳුරන් කරන්නේ පොල් ගහේ තියෙන බැට් ඔක්කෝම කඩලා කඩලා හපල 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 බිමට දානවා. සමහරක් වෙලාවට වතුර බොනවා. උන්ගේ වතුර බොයි බීමේ අවශ්‍යතාවයටත් වඩා ඒක නිකන් උන් අර ක්‍රීඩාවක් විදියට කඩලා කඩලා උඩට නැගලිවලා කකුල් දෙකෙන් තල්ලු කරලිවල ගෙඩි ඔක්කෝම බිමට දානවා. සමහරක් වෙලාවට මේ උන් උඩ දඟලනකොට අර පොල් වලුවල පරිණත නැති පොල් වලු පාත් වෙලා ඊට පස්සේ අර එතන අපි කියනවා නම් පොල් වල්ල සම්බන්ධ වෙන තැන බුරුල් වෙලා ඊට පස්සේ මේ ගෙඩි කුරුවල් වෙලත් වැටෙනවා. බහුලවම මේ රිලවුන්ගේ හානිය තමයි අපිට වනසතුන්ගෙන් තියෙන ලොකුම ගැටලුව. ඔව්දන් මහත්මයා සඳහන් කළානේ මේ රිලවුන්ගෙන් එල්ලවෙන හානිය ගැන. ඉතින් ගොවි මහත්මවරු ගොඩම්ම කරන පැමිණිල්ලක් තමයි මේ රිලවුන්ගෙන් සිද්ධ වෙන හානිය ගැන. ඉතින් මේ රිලවුන්ගෙන් සිදුවන හානිය වළක්ව ගන්න මොකක් හරි විශේෂ ක්‍රමයක් ක්‍රමෝපායන් මොනවහරි තියෙනවද සාර්ථක ක්‍රමෝපායන්? ඔව් ඇත්තටම මෙහෙමයි. ගොඩක් වෙලාවට මේ රිලව් දැන් නාගරික ප්‍රදේශවලත් බෝ වෙලා තියෙනවා. එතකොට මේ රිලවුන්ගෙන් වෙන හානිය කොහොමද වළක්ව ගන්න කියලා අපිට ගොඩ ගොවි මහත්මරුන්ගෙන් ගොඩක් වෙලාවට අපින් මේ විමසීම් කරනවා මේ කොහොමද කරගන්නේ කියලා. ඉතින් ඇත්තටම මේ ටිකක් අමාරු වැඩක්. මෙම රිලව් සාමාන්‍යයෙන් එකපාරක් දෙපාරක් බය කරපුවම ඒගොල්ලන් කාලෙකට එන්නේ නැහැ. ඉතින් ඒකට අපිට පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් වෙලාවට රතිඤ්ඤා දානවා. රතිඤ්ඤා මේ රිලව් රංචු ඇවිල්ලා ඉන්නකොට රතිඤ්ඤා දානවා. ඊට අමතරව අපිට පුළුවන් අහස්කූරු රිලව් රංචුව දැන් ගහේ ඉන්නවා නම් ඒ ප්‍රදේශයට හස්කූරිය අවපුවම ඒකෙන් එයාලා බය වෙලා යනවා කාලෙකට එන්නේ නැහැ. ඊටත් අමතරව අපි දැන් වායු රයිෆල් මෙහෙමයි දැන් සත්තුන්ට කෙනෙක් කියන්න පුළුවන් සත්තු වෙඩි තියලා මරණ එක පව් කියලා. නමුත් වායු රයිෆල් දීලා තියෙන සත්තු මරන්න නෙමෙයි සත්තු බය ගන්නන්න. දැන් ගොඩක් වෙලාවට අපේ වතුවල අපිට අත්දැකීම් තියෙන වායු රයිෆල් එක දැක්කහම රිලව් බය වෙලා දුවනවා. ඒ කියන්නේ අර ඒකේ සද්දය සහ අපිට අහකට වගේ වෙඩි තියෙනවා මෙහෙම සත්තු බය කරන්න පුළුවන්. ඒ වගේ ක්‍රම තමයි ඉතින් ඇත්තටම තියෙන්නේ. මොකද අපිට සත්තුන්ට වස දීලා මරන්නවත් ඒ වගේ කිසිම දෙයක් කරන්න බෑ. ඉතින් මේ උණු ජීවත් වෙන්න ඕනනේ. එතකොට මේ අපිට ওই වගේ දේවල් තමයි සාමාන්‍ය රිලව් බය කරන්න පුළුවන් වෙන්නේ. හිතන අපේ ගොවි මහත්මරුන්ට ඒකනම් ගොඩාක්ම වැදගත් වෙන්න ඇති ඒ කරුණු දැනගත් එක. ඉතින් අපි මහත්මයා මේ සතුන්ගෙන් එල්ලවෙන හානි වළක්ව ගන්න එකින් එක කපොඩ්ඩක් කතා කරමු නේද? ඔව් ඇත්තටම අපි මම දැන් ඔයගොල්ලන්ට කිව්ව රිලවුන්ගෙන් වෙන හානිය කොහොමද වළක්ව ගන්න කියලා. එතකොට අපිට පුළුවන් අපි ගම්මු මීයන්ගෙන් වෙන හානිය වළක්ව ගන්න පුළුවන්. අපිට පුළුවන් පොල් ගහේ සාමාන්‍යයෙන් අපේ උස මට්ටමේ ඇලුමිනියම් පටියක්. ඒ පටිය සාමාන්‍යයෙන්
පළල අඩි දෙකක් විතර වගේ ඊට අමතරව දිග අඩි හතරක වගේ පටියක් අරගෙන ඉවලා මේක හරියට නිකන් වලල්ලක් දැම්මා වගේ පොල් ගහවට්ටේ කන්දට දාලා අපිට පුළුවන් පොඩි ටින්ටර් සන දෙකකින් හරි ඩ්‍රොයින් පින් දෙකකින් හරි මේක සවි කරන්න පුළුවන්. එතකොට පොල් ගහේ ද මීයෝ සාමාන්‍යයෙන් උඩින් නෙමේ ගහේ පොළොවේ ඉඳලා තමයි මීයෝ උඩට නගින්නේ. එතකොට මේ පොල් ගහ දිගේ මීයන්ට නගින්න බෑ උම්ම මේ ලිස්සල වැටෙනවා. හැබැයි මේ පොල් ගහට අපි හිතමුකෝ තව ඔයාලගේ පොල් ගහ වටේ තව විශාල ගස් තියෙනවා කියලා අඹ ගස්, කොස් ගස් ඒ වගේ තියෙනවා නම් අපි ඒවයේ අතු අර පොල් ගහේ වදින් නැති මට්ටමට කපන්න ඕන. ඒ වගේම අපි හිතමුකෝ දැන් ඒකාකාරී වගාවක් තියෙනකොට පොල් ගස් එකකට එකක් එකට එකක් වැදිලා තියෙන්න පුළුවන්. ඒ වෙලාවට අපි කියනවා සාමාන්‍යයෙන් මුළු වගාවටම මේ මේ විදිහට මේ මීයන්ගේ බාධක දාන්න කියලා. ඒ විදිහට අපිට මීයන්ගේ හානිය වළක්ව ගන්න පුළුවන්. ඊට අමතරව අපි ගත්තොත් එහෙම වල්ලූරන් ඉත්තෑවන් වගේ සතුන්ගේ හානිය අපිට සාමාන්‍ය වළක්ව ගන්න පුළුවන්. අපි පොල් පැල හිටවලි වල්ලා පොල් පැල වටේ අපිට ආවරණය කරන්න පුළුවන් ඉටි කොළ වලින්. ඊට අමතරව ඕගොල්ලන් දන්නවා ලොකු බැරල් අපි දෙකට කපලි වල මේක දාන මේක සාමාන්‍ය අවුරුදු 3-4ක් යනකම් අපිට ඉත්තෑවන්ගෙන් වල්ලූරන්ගෙන් ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ වගේම අපිට ඉතාම පහසු දෙයක් තමයි අපේ ඉඩම හොඳට සුද්ධ කරලි ඉවරලා සුද්ධ ප්‍රවිත කරලා තියන්න. කැලෑවට යන්නේ නැතුව මේකේ හුඹස් බැඳලා මේ වල් හාරලා එහෙම නෙමේ සාමාන්‍ය මට්ටමකට අපි ඉඩම නිතරම නඩත්තු කරනවා නම් අපිට මේ හානිය ගොඩ අවම කරගන්න පුළුවන්. එතකොට අපි ගත්තොත් දඬුලේ නගේ හානිය ගොඩක් වෙලාවට රිලවුන්ගේ හානියට සමානයි. අපිට ඒ රිලවුන් පළවා හැරපු විදිහටම අහස්කුරු රතිඤ්ඤා පාවිච්චි කරලි වෙලා මේ දඬුලේ නගේ හානිය අපිට වළක්වා ගන්න පුළුවන්. අද අපි පොඩ්කාස්ට් වැඩසටහනින් කතා කරන්නේ පොල් වගාවට වන සතුන්ගෙන් එල්ල වෙන හානිය පිළිබඳව. ඉතින් ඒ සම්බන්ධව කතා කරන්න අපිත් සමග එක්තු වෙලා ඉන්නේ පොල් පර්යේෂණ ආයතනයේ තාක්ෂණ නිලධාරී මංගල පෙරේරා මහතා. ඉතින් මං ඒ මහත්මයාගෙන් අවසාන වශයෙන් දැනගන්න කැමති මෙන්න මේ වන සතුන්ගෙන් එල්ල වෙන හානි වළක්වා ගන්න ඒ සම්බන්ධව අවශ්‍ය උපදෙස් හා සහයෝගය වගේ දේවල් ලබා ගන්න මොනවද ක්‍රියාත්මක වෙන ආයතන? ඔව් ඇත්තටම ඕගොල්ලන්ගේ මම මේ කලින් වැඩසටහනකටත් ඕගොල්ලන්ට කිව්වා ඕගොල්ලන්ගේ ගොවිජන සේවා එකේ ඉන්නවා පොල් සංවර්ධන නිලධාරී මහත්මයෙක් හරි මහත්මියක් හරි. ඒ මහත්මයා ඉන්නේ පොල් වගා කිරීම මණ්ඩලයේ යටතේ. එතකොට ඕගොල්ලන් සාමාන්‍ය පොල් මහත්තයා පොල් නෝන කියන්නේ එයාට තමයි. එතකොට ඕගොල්ලන්ට ඕනෑම සඳුදා දවසක මොකද අනිත් දවස්වල මේ මහත්මයා හරි මිස් හරි මේ ෆීල්ඩ් එකේ යනවා. සවුඳ තමයි දැන් අපේ කාර්යාල දිනය. සවුඳ දිනයක ගිහිල්ලිවල්ලා මේ පොල් වගා කිරීම මණ්ඩලයේ මේ අපිට පොල් සම්බන්ධන නිලධාරී මහත්මයව හම්බෙලා ඔයාලට මේ පිළිබඳව වාචිකව උපදෙස් ගන්න පුළුවන්. ඊට අමතරව මේ මහත්තයා ඔයාලා ඉල්ලුම් කරද්දී ඔයගොල්ලන්ගේ ඉඩමට ඇවිල්ලිවලා බලලිවලා ඉඩම පරීක්ෂා කරලා වුණත් උපදෙස් ලබා දෙනවා. ඊට අමතරව පොල් පර්යේෂණ ආයතනයෙන් ඔයගොල්ලන්ට උපදෙස් ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට එන්න පුළුවන් හැකියාව තියෙන පොල් පර්යේෂණ ආයතනයට අපි ඕනම වෙලාවක සතිය දවසක සැදී පැහැදී ඉන්න ඔයගොල්ලන්ට උපදෙස් ලබා දෙන්න. ඒ වගේම අපේ හොට්ලයින් එකක් තියෙනවා 1928 කියන දුරකථන අංකය. මේ අංකයෙන් උදේ 9 ඉඳලි වෙලා හවස 4 කාල වෙනකන් අපෙන් උපදෙස් ඕනෑම උපදෙස පොල් වගාව පිළිබඳව ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. අද වැඩසටහනෙන් අපි කතා කරේ පොල් වගාවට එල්ල වෙන වනසත්ව හානිය ගැන. ඉතින් ඒ සම්බන්ධව අවශ්‍ය කරුණු කාරණා උපදෙස් ලබා දෙන්න අපිට සම්පත්දායකත්වයේ ලබා දුන්නේ පොල් පර්යේෂණ ආයතනයේ තාක්ෂණ නිලධාරී මංගල පෙරේරා මහතා. ඉතින් මේ මහත්මයාට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ ලබා දුන් සහයෝගය පිළිබඳව. බොහොම ස්තුතියි මහත්මයා. ස්තුතියි දිල්සර මහත්මයා. අයිබෝන් අදත් අපේ පොල් වගා කරන මහත්ම මහත්මීන් එකතු වෙලා ඉන්නේ කොකෝ පොඩ්කාස්ට් වැඩසටහනේ තවත් එක් එපිසෝඩ් එකක් එක්ක. ඉතින් අද අපි කතා කරන්න හිතුවා පොල් වගාවේදී ඉතාමත් වැදගත් මාතෘකාවක් ගැන. දැන් සමහර පොල් ඉඩම් තියෙනවානේ ඒ වගේ වගා කරලා තියෙන්නේ
පොල් ශාකයේ විතරයි. නමුත් සමහර පොල් ඉඩම් ගත්තාම ඒ වගේ වෙනත් භෝගත් වගා කරලා තියෙනවා. ඉතින් අපි අද කතා කරන්න යන්නේ මෙන්න මේ වගා ක්‍රමය ගැන. ඉතින් අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්නකෝ. අපි ඒ ගැන කතා කරමු. ඒ ගැන කතා කරන්න අද අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා පොල් පරිශන ආයතනයේ පරිශනාත්මක නිලධාරිණී චින්තා කුරුඳුකුමර මහත්මිය. ඉතින් මහත්මිය වේ ඉතාමත් ආදරෙන් ආයිබෝවන් කියලා පිළිගන්නවා. ආයිබෝවන් දිල්සර මහත්මයා. ඔව් මම මුලින්ම මතක් කරානේ දැන් මේ පොල්ව ඉඩම් තියනවා වෙනත් භෝග වගා කරලා තියෙනවා. මෙන්න මේ වෙනත් භෝග වගා කරලා තියෙන පොල් ඉඩම් වලට කියන්නේ මොකද්ද මහත්මිය? ඒ වගේම ඇයි මේ වෙනත් භෝග පොල් වගාවල වගා කරන්න සුදුසුද? ඒ සම්බන්ධව පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරොත්. ඔව් දිල්සර මහත්මයා, ඇත්තෙන්ම අපිට පොල් වගාවක් තනි වගාවක් ලෙසටත් වගා කරන්න පුළුවනි. ඒ වගේම පොල් වගාව යටතේ අපිට තවත් වෙනත් භෝග එකක් හෝ කිහිපයක් දමන්න පුළුවනි. මේ පොල් වගාව යටතේ පොල් වලට අමතරව වෙනත් භෝග කිහිපයක් හෝ එකක් දැමීම තමයි අපි පොල් වගාව යටතේ අතුරු භෝග වගාවක් කියලා හඳුන්වන්නේ. මේක හරිම වැදගත්. ඇත්තෙම කියනවා නම් පොල් පරිශන ආයතනයේ කරගෙන යන පරිශන අනුව අපි සොයාගෙන තියෙනවා. උදාහරණයක් වශයෙන් අක්කරයක පොල් ඉඩමක් ගත්තොත් මේ පොල් ඉඩමක අඩි 26 26 පරතරයට පොල්ගස් 64ක් තමයි හිටවන්න වඩාත්ම සුදුසු. ඒ අවස්ථාවේදී අපිට පේනවා පොල් ගහක වැඩුණු පොල් ගහක් ගත්තොත් එහි පොහොර කවය ගහේ මුල සිට අඩි 6ක අර්ය තියෙන අඩි 6ක ප්‍රදේශය. පොල්ගස් දෙකක් අතර මේ පොහොර කවයට අමතරව තවත් අඩි 14ක ප්‍රමාණයක් ඉතිරි වෙනවා. මෙන්න ඉතිරි වෙන ප්‍රමාණය අපට අපතේ යා නොදී ඒකින් උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවනි වෙනත් භෝගයක් ඉහි වගා කිරීමෙන්. ඒ වගේම පොල් ගසක් ගත්තාම වසර 60ක් වගේ දීර්ඝ කාලයක් අපට හොඳ ආර්ථික අස්වැන්නක් ලබා දෙන භෝගයක්. මේ කාලය තුල පොල් ගසේ වර්ධනයේ විවිධ වසර ගණනාවක්ම වැඩි වසර ගණනාවක් පොල් ගසේ වැඩි වසර ගණනාවක් පොළවට ඉතාමත් හොඳ සූර්යාලෝකය පතිත වෙනවා. ඒ නිසා හොඳ භූමියක් තියෙන, පෝෂණයක් තියෙන, සූර්යාලෝකය සුදුසු විදිහට ලැබෙන පොල් වගාවක් වෙනත් භෝගයක් වගා කිරීමට අතුරු භෝග වගා කිරීම වඩාත් සුදුසුයි. ඒකෙන් අපිට පොල් වගාවේ භූමි පරිහරණය ඵලදායි විදිහට කරලා උපරිම ලාභයක් ලබා ගන්න පුළුවනි. ඉතින් පොල් වගා කරන අපේ මහත්ම මහත්මීන්ට පැහැදිලි වෙන්න ඇතිනේ මේ අතුරු භෝග වගාවක තියෙන වැදගත්කම ගැන. ඊළඟට මම මහත්මියගෙන් දැනගන්න කැමති මෙන්න මේ විදිහට අතුරු භෝග වගාවක් පොල් වගාව යටතේ පවත්වාගෙන යාමෙන් මොන වගේ වාසිද අපගේ ගොවි මහතුන්ට ලබා ගන්න පුළුවන් කියන එක ගැන. ඇත්තෙන්ම දිල්සර මහත්මයා, මේ අතුරු භෝග වගාව නිසා පොල් වගාවෙන් වාසි රසක් ලබා ගන්න පුළුවනි. පළවෙනි මේක තමයි මේ වගා භූමිය, පාංශු ජලය, පාංශු පෝෂක, හිරුවිලිය කියන ඉඩමේ තියෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙනවා. සම්පත් උපරිම භාවිතයේ හින්දා හොඳ ඵලදායක් ඵලදායිතාවයක් ලැබෙනවා. ඊට අමතරව මේ අතුරු භෝග වගාව නිසා වල්පැල මර්ධනය වීම සිද්ධ වෙනවා. ඒ වගේම එක භෝගයක් මතම යැපීමේ අවදානම අඩු වෙනවා. අතුරු භෝග වගාවෙන් අපට අමතර ආදායමක් ලැබෙනවා වගේම ආහාර සුරක්ෂිතතාවයකුත් ලැබෙනවා. මේ හැම දෙයකටමත් වඩා වඩාත්ම වැදගත් එක තමයි පොල් වගාවක අතුරු භෝග වගා කිරීම නිසා සුද්ද්‍ර පරිසරයක්, ඒ කියන්නේ අපි කියන මයික්‍රෝ ක්ලයිමේට් එකක් ඇති වෙනවා. සාමාන්‍යයෙන් වියලි කාලයේදී පොල් වගාවක උෂ්ණත්වය, පරිසර උෂ්ණත්වය වැඩි වෙනවනේ. නමුත් මේ අතුරු භෝගයක් වගා කරලා තියෙන නිසා ඒ වගේම ජලයේ වාෂ්පණය වීමෙන් පරිසර උෂ්ණත්වය සිසිල් වෙනවා. පොල් වගාවේදී පොල් පරාගණය සඳහා මේ අඩු උෂ්ණත්වය පැවතීම ඉතා වැදගත්. සෙන්ටිග්‍රේඩ් 33කට වඩා වැඩි උෂ්ණත්වයේදී මම කිව්ව පරාගණය සිද්ධ වෙනවා අඩුයි, ඵලදාව අඩුයි. ඒ නිසා අතුරු භෝගයක් වගා කිරීම නිසා පොල් නිෂ්පාදනයේ ඵලදාව වැඩි වෙනවා. ඉතින් තේරෙනව නේද මේ පොල් වගාවක් යටතේ අතුරු භෝග වගාවක් පවත්වාගෙන යාමේ තියෙන වැදගත්කම? මම මහත්මියගෙන් ඊළඟට දැනගන්න කැමති මෙන්න මේ විදිහට හැම පොල් ඉඩමකම හැම අතුරු භෝගයක්ම වගා කරන්න බැරුව ඇතිනේ. ඉතින් මේ අපේ පොල් ඉඩමේ අපි කොහොමද තෝරගන්නේ අපට වඩාත් සුදුසුම අතුරු භෝගය? ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරොත්. ඔව්, ඇත්තෙන්ම දිල්සර මහත්තයා, පොල් වගාවක අතුරු භෝගයක් වගා කරද්දී අපි දැනගත යුතු, අපි සැලකිය යුතු කරුණු රාශියක් තියෙනවා. ඒ වගේම වැදගත්ම එකක් තමයි පොල් ගස්වල වයස.
ඊට අමතරව තව තියෙනවා පොල් ගස් සිටවල තියෙන පරිතරය, බෑවුම වත්තේ, වර්ෂාපතනය, පාසු තෙතමනය, ඒ වගේම අපිට අලවිය හා සැකසුම කිරීම, කම්කරු අවශ්‍යතාවය, අපේ දැනුම හා පළපුරුද්ද කියන මේ කරුණු සියල්ලම. මේ වගේම මම විස්තර කරන්නම් වැදගත්ම කාරණයක් පොල් ගහේ වයස කොහොමද බලපාන්නේ කියලා. පොල් ගහක් සිටවල අවුරුදු 5ක් යනකම් පොල් වත්තට අසීමිත විදිහට සීමා රහිතව හොඳ සූර්යාලෝකයක් වැටෙනවා. ඒ නිසා ඒ කාලයේදී අපිට පුළුවනි බොහොම ආලෝකී ප්‍රියකරන අන්නාසි, පැපොල්, පේරවැණි විවිධ අතුරු භෝග වගා කරන්න පුළුවනි. නමුත් අවුරුදු 6ක් 20ක් කාලයේදී පොල් අතු එකිනෙක අතිපීහිත වෙලා පොල් වත්තකට බොහොම සෙවන සහිත කාලයක් උදා වෙන්නේ. සූර්යාලෝකය බොහොම සීමිතයි. ඒ කාලයට අපි ගහල, කිරියල වගේ අල වර්ග සෙවන ප්‍රිය කරන ඉඟුරු වෙනසක් වගා කරන්න ඕන. අවුරුදු 21ක් 50ක් වගේ කාලෙදී පොල් ගස හොඳට වර්ධනය වෙලා ඒකේ උඩු වියන ටිකක් කුඩා වෙලා තියෙන්නේ. ඊටමත් හොඳට නැවතත් සූර්යාලෝකය පතිත වෙනවා. ඒ කාලයට අපිට ආලෝකයේ ප්‍රිය කරන බහුවාර්ෂික ගම්මිරිස්, කුරුඳු, ඒ වගේම අර්ධ බහුවාර්ෂික සාක කෙසිල් වැනි ඕනම දෙයක් වගා කරන්න පුළුවන්. නැවතත් අවුරුදු 51ත් 70ත් අතර වගේ කාලෙදී මේ පොල් ගසක යටි වගාවක් දාන්න සුදුසු කාලය තමයි උදා වෙමින් තියෙන්නේ. ඒ වගේම සූර්යාලෝකය හොඳට ලැබෙනවා. මේ කාලෙදී අපි අන්නාසි, කෙසිල්, එළවලු වගේ කෙටි කාලින භෝගයක් තමයි දාන්න සුදුසු වෙන්නේ. මේ විදිහට වයස 90 තමයි අපි අපිට අවශ්‍ය භෝගය තෝරගන්න ඕනේ. ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි පොල් ගස් අතර පරතරය. මම කිව්ව සාමාන්‍යයෙන් අපි පොල් වගාවකදී අඩි 26 26 පරතරයට අක්‍රයකට ගස් 64ක් හිටවන් කියලා. මෙන්න මේ අවස්ථාවේදී අපිට පුළුවන් කෙසෙල්, එතකොට පේර, අන්නාසි, පැපොල් වගේ ඕනම අතුරු භෝගයක් දමන්න පුළුවන් මේ පරතරයට. නමුත් අපි කජු වගේ බද්ද කජු වගේ එකක් දානො නම් මේ අඩි 26 26 පරතරේ මදි. අපි කජු වගාවක් වගේ සඳහා අතුරු භෝගයක් ලෙස කජු වගාවක් තෝරගන්නේ විශේෂයෙන් පොල් වගාවට ඊතරම් හිතකර නොවන ඔය බොරළු, කබුක් වගේ තද සූර්යාලෝකයේ තියෙන ප්‍රදේශවල තියෙන පසකට තමයි. ඒ වගේ පොල් ඉඩම් වල අපි පළල් පේලි ක්‍රමයේ, ඒ කියන්නේ අඩි 26 26 මදි. අඩි 36 20 26 32 වගේ ලොකු පරතරයන් වලට තමයි පොල් හිටවන්නේ. අපි ඒකෙදි වැඩි ආදායමක් බලාපොරොත්තු වෙනවා කජු වලින්. ඒ වගේ අපි හිටවන භෝගය අනුව පරතරයත් අපිට වෙනස් කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම බෑවුම් සහිත තද බෑවුමක් තියෙන ඉඩමක් නම් අපි කොකෝවා, ගම්මිරිස් ඒ වගේ භෝගයන් තමයි වඩාත් හොඳ. මොකෝ කොකෝවා වගේ වගාවකදී විශාල වශයෙන් පත්‍රිකා හැලීමෙහිඳ පසේ තෙතමන සංරක්ෂණයේ සෝදා පාළුව ඒවත් අඩු වෙනවා. ඒ වගේම අපි හොඳට වැලි පසගෙන සැලකුවොත් බොරළු පසට අන්නාසි, වැලි පසට කුරුඳු, ඒ වගේ පසගෙනත් අපි අවබෝධයක් ලබා ගන්න ඕන වගාව තෝරා ගත්තේ. නැවතත් අපි අලවිය ගැන. අපි මේ හැම දෙයක්ම වගේ මේ භෝග අපිට අලෙවි කරන්න සුදුසු අලෙවි මධ්‍යස්ථානයක් කිට්ටුව තියෙනවද? සාමාන්‍යයෙන් අපේ ප්‍රදේශීය අනුව ඉල්ලුම කොයි විදිහටද යන්නේ? මේව ගැනත් භෝගේ වගා කරන්න කලින් අවශ්‍යයි අවබෝධය. ඒ වගේම කුරුඳු වගේ සාකයක් ගත්තා අපි දන්නා මේ කුරුඳු සකසන විශේෂ ක්‍රම තියෙනවා. ඒතකොට සමහර ප්‍රදේශවල මේ කුරුඳු සැකසීම පිළිබඳ ක්‍රම දන්නා එහෙම ගොඩාක් අඩුයි. ඒක අපහසුයි. පසට ගැලපෙනවා වගේම අපට ඒ භෝගයේ සැකසන ආකාරය, ඒ කලවි කරන ආකාරය ගැන හොඳ දැනුමක් ලබා ගන්න ඕන. ඒ වගේම මේ අතුරු භෝගයක් වගා කරද්දී ඒකටත් අපි පොහොර, වතුර දාන්න ඕන නිසා අපි ඒව ගැන අපේ හොඳ මනා පළපුරුද්දක්, දැනුමක් ලබාගෙන තමයි මේ අතුරු භෝගේ දමන්න ඕන. මේ මගින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට හොඳ ආදායමක්, වැඩි පොල් ලස්සනක් වගේම උපරිම භූමි භාවිතයකුත් ලැබෙනවා. පේනව නේද? ආවට ගියාට මේ අතුරු භෝග වගාවක් තමන්ගේ පොල් ඉඩමේ ආරම්භ කරන්න බැරි බව ඒ සම්බන්ධව ගොඩාක් කරුණු ගැන අවධානය යොමු කරන්න වෙනවා. ඒ අතර පස ගැන, අලවිය ගැන, පොල් වගාවේ වයස ගැන වගේම සමහර භෝග වගා කරන්න විශේෂ දැනුමක් අවශ්‍යයි. සාධක ගොඩක් තියෙන නිසා අපිට මේ පොඩ්කාස්ට් එකෙන් විතරක්ම මේ දේවල් දැනගන්න බෑනේ. ඒ සම්බන්ධව වැඩිදුර විස්තර හොයන්න ඕන. ඉතින් මම මහත්මියගෙන් අවසාන වශයෙන් දැනගන්න කැමති මේ සම්බන්ධව අවශ්‍ය කරන දැනුම, ඒ වගේම පුහුණු වීම ලබා ගන්න පුළුවන් ආයතන මොනවද තියෙන්නේ, ඒ වගේන් සපේන සේවාවන් මොනවද තියෙන්නේ, ඒ වගේම ඒවා ලබා ගන්න ආකාරය ගැන පොඩි විස්තර කිරීමක් කරොත්
ඔව් දිල්සර මහත්මයා මේ පිළිබඳව තොරතුරු ඔබට දැනගන්න පුළුවන් පොල් පරීක්ෂණ ආයතනයේ පොල් වගා කිරීම මණ්ඩලය හැමින දැනගන්න පුළුවනි. ඒ වගේම අපේ දහන පොල් පරීක්ෂණ ආයතනයේ 19:20 දුරකථනය ඇමතීමිනුත් ඔබට තොරතුරු ගන්න පුළුවනි. ඒ වගේම පොල් පරීක්ෂණ ආයතනයේ නිකුත් කරන පත්‍රිකා පොත් ඒ වගේම වැඩසටහන් වලට සම්බන්ධ වීමටත් ඔබට පුළුවනි. ඒ සඳහා අධ්‍යක්ෂක පොල් පරීක්ෂණ ආයතනයේ ලුණුවිල කියන ලිපිණයට විමසා දැනගන්න පුළුවනි. ලබා ගන්න පුළුවනි. ඔව් අද අපි අපගේ පොඩ්කාස්ට් වැඩසටහනෙන් කතා කරේ පොල් වගාව යටතේ අතුරු භෝග වගාවක් පිළිබඳව. ඉතින් අපි හිතනවා අපිත් එක්ක එකතුන පොල් වගා කරන මහත්ම මහත්මීන් මේ සම්බන්ධව Tamanට අවශ්‍ය දැනුම රැස් කරගන්න ඇති කියලා. ඒ වගේම අපි කියලා දුන්නනේ තවදුරටත් දැනුම හොයන්නේ කොහොමද කියලා. ඉතින් අදට අපි සමුගන්නවා අද අපිත් එක්ක සම්බන්ධ වුණේ පොල් පරිශන ආයතනයේ පරිශනාත්මක නිලධාරිණී චින්තා කුරුඳු කුමර මහත්මිය. ඉතින් මහත්මිය අපිත් එක්ක සම්බන්ධ වුණාට බොහොමත්ම ස්තුතියි. හරි බොහොම ස්තුතියි ආයිබවන් දිල්සර මහත්මිය. අපිත් එක්ක අද එකතු වෙලා ඉන්න පොල්වගා කරන ගොවි මහත්ම මහත්මීන් සියලු දෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ පොඩ්කාස්ට් වැඩසටහනට. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පොල්වගාවේදී අපිට හමුවෙන කරදරකාරයෝ ගැන. එහෙම නැත්නම් පලිබෝධකයෝ ගැන. ඉතින් මේ සම්බන්ධව අද අපිත් එක්ක කතා කරන්න එකතු වෙලා ඉන්නවා පොල් පරිශන ආයතනයේ පරිශනාත්මක නිලධාරිණී චින්තා කුරුදු කුමර මහත්මිය. ඉතින් මේ මහත්මියව ඉතාමත් ගෞරවයෙන් ආයිබෝවන් කියලා පිළිගන්නවා. ආයිබෝවන් දිල්සර මහත්මයා. ඉතින් මහත්මිය මගේ පළවෙනි ප්‍රශ්නේ තමයි මේ පලිබෝධකයෝ ගැන. මේ පලිබෝධකයන්ගෙන් සැලකිය යුතු මට්ටමක හානිය පොල් වගාවට එල්ල වෙලා තියෙනවද? ඇත්තෙන්ම ඔව් දිල්සර මහත්මයා, පලිබෝධකයන්ගෙන් 20%ක පමණ හානියක් අසනු හානියක් සිද්ධ වෙනවා. පලිබෝධකය ප්‍රධාන වශයෙන් පොල්වගට හානි කරන අය අපට වර්ග කළොත් එහෙම ප්‍රධාන පලිබෝධක අප්‍රධාන පලිබෝධකය කියලා නම් කරන්න පුළුවනි. ඊට අමතරව ශීරපායි පලිබෝධකයුත් සිටිනවා. ප්‍රධාන පලිබෝධකය ඇරිට අපිට කියන්න පුළුවන් කළු කුරුමිනියා, රතු කුරුමිනියා, ප්ලැසිස්පා, ඒ වගේම මයිටා, පොල් දළඹුවා සහ සුදු මැස්සා කියලා දැන් නවතම පලිබෝධිකයෝ හඳුනාගෙන තියෙනවා. අප්‍රධාන පලිබෝධිකයෝ විදියට කොරපොතු කෘමියා, එලිමිනිස් දළඹුවම්, වේයන්, කහති පළඟැටියා වගේ හඳුන්වලා දෙන්න පුළුවන්. මේ සියල්ලටම අමතරව ශීරපායි පලිබෝධිකයන් ලෙස ඌරා, වල්ලූරා, ඉත්තෑව, වඳුරා, වවුලන්, දඬුලේනු, මීයන් වගේ සතුන්ගෙනුත් ඔල්වගාවට බොහෝ හානි සිදු වෙනවා. දැන් පේනවනේ කරදරකාරයෝ ගොඩාක් වර්ග ඉන්නවා. ඉතින් අපිට ඒ ඔක්කොම එක දවසකින් පුංචි වෙලාවකින් කතා කරලා ඉවර කරන්න බෑ. ඉතින් අද අපි කතා කරමු පොල්වගාවේදී හමුවන ප්‍රධාන පලිබෝධකයන් පිළිබඳව. ඒ අතරිනුත් විශේෂයෙන් කළු කුරුමිනියා සහ රතු කුරුමිනියා සම්බන්ධව. ඉතින් මේ මහත්මියගෙන් මම මුලින්ම දැනගන්න කැමති මේ කළු කුරුමිනියාගෙන් සිදුවන හානිය මොන වගේද? මහත්මයා, මේ වන විටත් කළු කුරුමිනියා අපේ පොල් වගා ආශ්‍රිත සියලුම ප්‍රදේශවල අපිට දකින්නට පුළුවන් පලිබෝධකයෙක්. මේ වැඩුණු කළු කුරුමිනියෙක් අපිට පහසුවෙන් හඳුනා ගන්නත් පුළුවනි. එයා කළු පැහැති, ඒ වගේම මේ සතාගේ හිසෙහි පිටිපස්සට වක්කු ලොකු අඟක් පවතිනවා. එතකොට මේ වැඩුණු සතා තමයි හානි කරන්නේ පොල් වගාවට. එතකොට වැඩුණු සතාගේ හානිය හඳුනා ගැනීමට තමයි අපිට මේ විදිහට පුළුවනි. වැඩුණු සතා, වැඩුණු කළු කුරුමිනියා පොල් වගාවේ ලපටි කඳන්වල සිදුරු ඇති කරලා ගොක් අත්තට සහ ලපටි කොටස් වලට හානි සිදු කරනවා. මෙහිදී අපිට දකින්න පුළුවන් වෙනවා ලපටි ගොක් අත්ත උඩට වැඩීමේදී කතුරකින් කැපුවා වගේ දකින්නට පුළුවන්. ඒ වගේම පිත්ත සිදුරු කර තිබුණොත් උඩින් ගොක්කත්ත කඩා වැටී තිබුණොත් දකින්නට පුළුවනි. ඒ වගේ මෙම හානිය සිදු කරන ස්ථානවල කොහු කෙඳි වගේ, ගුලි වගේ අපිට වැටිලා තියෙනවා දකින්න පුළුවනි. මේ ලක්ෂණ වලින් තමයි අපි සතාගේ හානිය ලපටි ගස්වල හඳුනා ගැනීමට පුළුවන් වන්නේ. ඒ වගේ පැලවගාව සලකපුහම
පැලවගාට කුඩා පැලවලට හානි කර විට පැලේ අග්‍රස්ත පත්‍රේ විකෘති වීලා පැල ඇදවි තියෙනවා දකින්නට පුළුවන්. ඉතින් අද අපි කතා කරන්නේ අපේ වැඩසටහනෙන් පොල් වගාවේදී හමු වෙන කරදරකාරීන් ගැන. ඒ අතරනුත් මේ එපිසෝඩ් එකේදී අපි විශේෂයෙන්ම කතා කරන්නේ පොල් වගාවේදී හමු වෙන පලිබෝධකෙයින් වෙන කළු කුරුමිනියා සහ රතු කුරුමිනියාගේ හානිය සම්බන්ධව. අපි කතා කරා කළු කුරුමිනියාගෙන් හානිය සිද්ධ වෙන්නේ කොහොමද කියලා. ඉතින් මම මහත්මියගෙන් ඊළඟට දැනගන්න කැමති මෙන්න මේ හානි වළක්වගෙන අපගේ ඔල්වගාව කොහොමද ආරක්ෂා කරගන්නේ කියන එක ගැන. ඔව් දිල්සර මහත්මයා, මේ කළු කුරුමිනි හානිය වළක්වා ගැනීමට අපි මර්ධනකම රාශියක් එකට භාවිත කළ යුතුයි. අපි ඒකට කියනවා ඒකාබද්ධ පලිබෝධ මර්ධන ක්‍රමයක් කියලා. එතකොට පළවෙනියෙන්ම කරන්න ඕන අපි පැලවගාවක් ගත්තහම විශේෂයෙන් මේ හානියට ගොදුරු වෙන්නේ කුඩා පැලේ සිට වසර 15ක් පමණ වෙන පොල්වගාව තමයි දරුණු හානියට පත් වෙන්නේ. ඒ නිසා මේ පැලවගාවක් නිතරම අපි පරීක්ෂාවට ලක් කරන්න ඕන. එතන යම් පැලවගාවේ යම් ගහක ගොබේට ආසන්න තියෙන පිටි අතර අලුතින් හැදුණු කෙඳි වගේ වැටලා තියෙනවා නම් ඒ තැන් වල තියෙන සිදුරු වල අනිවාර්යයෙන්ම මේ සතා ඇතුළත ඉන්නවා. ඒ වගේ වෙලාවට අපිට පුළුවනේ ඊතලයක් වැනි කූරක් භාවිතා කරලා මේ සතුන් එළියට දැනීම සිදු කරන්නට ඕන. ඒ වගේ අවස්ථාවලදී ඒ සිදුරට ලපටි ගොබේට ප්‍රොපෙනපොස් වැනි කෘමිනාශකයක් අපිට ස්ප්‍රේ කරන්න පුළුවනි. මෙහිදී මේ ප්‍රොපෙනපොස් කියන කෘමිනාශකයේ මිලිලීටර 4ක් වතුර ලීටරයකට දිය කරලා අපි සිදුර සහ සිදුරු ආසන්නයේ ලපටි පත්‍රවලට ස්ප්‍රේ කිරීමෙන් සතුන් එන එක වැළකීම වගේම ඉන්න සතුන් විනාශ වීම සිදු වෙනවා. ඒ වගේම අපිට පුළුවනි තවත් වළක්වා ගැනීම ක්‍රමයක් හැටියට මේ ලපටි ගොබය මාළුදැල් කැබැල්ලකින් අඩි 2ක් 3ක් පමණ දිගින් යුත මාළුදැල් කැබැල්ලකින් හොඳින් ඔතන ඉදීමට පුළුවනි. ඒ වගේම ගොබේ ආසන්න තියෙන පිටි අතරටත් මාළුදැල් කැබලි ඔබන්න ඕන. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ කළු කුරුමිනියා ඔබ නොදනුවත්වම ලපටි ගොබේට රිංගලා ඇතුල් වී ගොබේ සිදුරු කිරීම වැළැක්වීමයි. මාළුදැල් කැබෙල්ල නිසා මේක යාන්ත්‍රික බාධකයක් ලෙස ක්‍රියා කරලා සතුන් පැටලීම සිදු වෙනවා. එතකොට අපිට සතුන් ඉවත් කර ගැනීමට පහසුවක් වෙනවා. ඒට අමතරව ඉතාම වැදගත් මේ සතුන් බෝවෙන ස්ථාන වළක්වා ගැනීම. ගොම, එළු පොහොර, කොහුබත්, දිරා යන පොල්ලිලි ගොඩවල්, දිරා යන පොල් කඳන් වැනි කාබනික ද්‍රව්‍ය ගොඩවල් මත තමයි මේ සතුන් බෝවීම සිදු වෙන්නේ. ඔබ දැකලත් ඇති තුඹුරු පහට හිසකින් යොත් සුදු පැහැති පාද හයක් සහිත කඳ පණුවන් කියලා ඔබ ව්‍යවහාරය කරනවා. ඒ තමයි කළු කුරුමින කීටයන්. මේ කීටයින් තමයි වැඩුණු සතෙකු බවට පත් වෙන්නේ. වැඩුණු සතුන් බිත්තර දමන්නේ මෙන්න මේ කාබනික ද්‍රව්‍ය ගොඩවල් මත. ඒ නිසා ඔබේ ශේෂ්ත්‍රයේ පොල් වගාව තුල ඉඩමේ මේ වගේ කාබනික ද්‍රව්‍ය ගොඩවල් එක්තැනක ගොඩගසා දිගු කාලයක් පවත්වන්න එපා. අපි මේ බෝවෙන ස්ථාන වැළැක්වීමෙන් සතුන් අපේ ශේෂ්ත්‍රයෙන් ඉවත් කර ගැනීමට එනෙහි වළක්වා ගැනීමට පහසුවක් වෙනවා. ඊට අමතරව පිටි ආසන්න ලපටි කඳේ සහ පොල්ගසේ පිපුරුම් ස්ථානවල වාහනවලින් එන්ජින් කරන දැවි තෙල්, භූමි තෙල් මිශ්‍ර නොවුණු වාහනවලින් අයින් කරන එන්ජින් තෙල් ආලේප කරන්න පුළුවනි. මෙහිදී ඉතාම ප්‍රවේශම් වෙන්න ඕන මේ එන්ජින් තෙල් ගොබේ තුලට ඇතුළු නොවීමට. ගොබේ තුලට මෙම තෙල් ඇතුළුනොත් ගස මැරී යාමට පුළුවන්. තවත් ක්‍රමයක් තමයි ගොබේ ආසන්න තියෙන පොල්පිටි අතරට එක ගහකට හයක් වනසේ එක අත්තකට දෙක බැගින් කපුරු බෝල දැමීම. මේවා මගිනුත් මේ සතුන් ඇතුළු වීම ආකර්ෂණීය වළක්වා ගැනීමට පුළුවනි. මෙම ක්‍රම සියල්ලටම අමතරව තමයි අපිට පුළුවනි පෙරමෝන උගුල් භාවිතය. පෙරමෝන උගුල් නිර්දේශ කරන්නේ අක්කර 5කට වඩා වැඩි වතු වලට පමණයි. අක්කර 5කට එක උගුලක් වයින් තමයි මේ පෙරමෝන උගුල් නිර්දේශ කරන්නේ. මේ පෙරමෝන ඔබට පොල්වගා කිරීමේ මණ්ඩලයෙන් ලබා ගැනීමට පුළුවනි. විශේෂම දෙයක් තමයි අක්කර 5ට වඩා අඩු වතු වලට ඔබ මේ පෙරමෝනේ භාවිත කළොත් වෙනත් වතු වල ඉන්න කෘමිනුත් ඔබේ වත්තට පැමිණලා ඔබේ කුරුමිනි ප්‍රමාණය වැඩි වීමට පුළුවනි. එම නිසා මේ පලිබෝධ මර්ධන ක්‍රම භාවිතයේදී නිර්දේශිත ක්‍රමයටම භාවිත කරන්න කියලා මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා.
අපිත් එක්ක එකතු වෙලා ඉන්න පොල්වගා කරන ගොවි මහත්ම මහත්මීන්ට තේරුණා නේද කෘමි පාලනය පලිබෝධ නාශක වලින් විතරක්ම කරන්න අමාරු දෙයක්. ඒකට ඒකාබද්ධ කෘමි පාලන ක්‍රමයකට යන්නම වෙනවා. ඉතින් මීළඟට අපි කතා කරමු පොල්වගාවේ හමුවන ඊළඟ කරදරකාරයා ගැන. එයා රතු කෘමිනිය. ඉතින් මහත්මිය මම දැනගන්න කැමති මේ රතු කුරුමිණියගේ හානිය මොන වගේද? ඔව් දිල්සර මහත්මයා මේ රතු කුරුමිණියා පහසුවෙන් අඳුරගන්න පුළුවන් රතු පැහැති පියාපත් සහිත හිසෙහි දිග තුණ්ඩයක් සහිත වැඩුණු කුරුමිණියෙක්. මේ කුරුමිණියාගේ හානිය ඇති කරන්නේ පිළවා කීට අවස්ථාව මගින්. මේ කීටයාගේ හිස දුඹුරු පාටයි ඉතා කුඩා කිරි පැහැති පණුවන් පාද රහිතයි. ඔබට පැහැදිලි වඳුනා ගැනීමට පුළුවනි. රතු කුරුමිණිය කලින්ම පැවසු කළු කුරුමිණිය වගේ කඳ සිදුරු කිරීමක් සිදු කරන්නේ නැහැ. කළු කුරුමිණියා මගින් හෝ වෙනත් මිනිස් ක්‍රියාකාරකම් වලින් ඇති වුණු අලුත් සිදුරු. එහෙම නැත්නම් පොල් ගස්වල යම් හේතුවකින් ගිය පිපිරීම් වැනි අලුත් තුවාල මත තමයි රතු කුරුමිණියන් විතර දමන්නේ. මෙම හානිය ඔබට හඳුනා ගැනීමට නම් ඔබ ඔබේ පොල් වගාවේ පොල් ගස්වල ඉහළ කරඬුව ප්‍රදේශයේත් පාදස්ත්‍ය ප්‍රදේශයත් බොහෝ පිරිසිදුව තබා ගත යුතුයි. ඒ අවස්ථාවලදී මෙම හානිය සිදු වී තිබුණොත් ඔබට යම්කිසි පාදස්තයේ සහ උඩ කුඩා සිදුරුත් ඒ සිදුරු වලින් කළු පැහැති ඕජස් ගන්න ස්ථානත් දකින්නට පුළුනි. ඒ වගේම හානිය වැඩි වන අවස්ථාවේදී ගොක්කතු මැලවී යාමක් ලා කහ පැහැති බවක් තිබීමත් දරුණු අවස්ථාවේදී ගොක්කත කඩා වැටීමත් සිදු වී තිබෙනවා දකින්නට පුළුවන්. ඉතින් මහත්මිය දැන් ඒ රතු කුරුමිණියගෙන් සිද්ධ වෙන හානිය අර කළු කුරුමිණියගේ හානිය වගේම ඒකාබද්ධ කෘමි පාලන ක්‍රමයකින් පාලනය කරගන්න පුළුවන්ද නැත්නම් වෙනත් ක්‍රමවේදයක් ඒ සඳහා පවතිනවද? ඔදිල්සර මහත්මයා ඒකටත් අපි කළු කුරුමිණියා වගේම ඒකාබද්ධ පාලන ක්‍රමයක් භාවිතා කරන්න ඕන. මෙහිදී අපි වඩාත්ම වැදගත් වෙනවා පළවගාව නිතර නිතර නිරතුරුවම පරීක්ෂාව කරන්නට අවශ්‍යයි. ඒ අවස්ථාවේදී පළවගාවේ පිටිවල ස්වභාවික හෝ සතුන්ගේ ක්‍රියාකාරකම් නිසා යම් තුවාලයක් අලුත වූ තුවාලයක් සිදු වී තියෙනවා දැක්කොත් එම ස්ථානවල තමයි මේ කුරුමිණියන් විතර දමන්නේ. එම නිසා අපි වාහනවලින් අයින් කරන එන්ජින් තෙල් මෙම ස්ථානවල ආලේප කරන්න අවශ්‍යයි. ඒ වගේම කළු කුරුමිණියන් බෝමන ස්ථාන නැති කිරීම මගිනුත් අපිට රතු කුරුමිණියන් පාලනයක් කරන්න පුළුවනි. කළු කුරුමිණියන් සිදුරු කරන සිදුරුවල තමයි රතු කුරුමිණියන් බිත්තර දැමීමට පෙළඹෙන්නේ. ඒ වගේම පොල් ගහක අලුත් ඇති වුණු තුවාල වලින් පොල් වගාවට ආවේණික සුවඳක් විහිදෙනවා. මේ සුවඳට මේ රතු කුරුමිණියන් වත්තට ආකර්ෂණය වෙනවා. ඒක නිසා නිරතුරුව පරීක්ෂා කිරීම මගින් මෙමණි සිදුරු දැවිතෙල් භාවිතා කර සිදුරු වලින් පිටවන සුවඳ වළක්වා ගත යුතුයි. හානියේ මුල් අවස්ථාවේදී අපි අඳුරගතහොත් අපිට වර්ටෙකෝ කියන කෘමිනාශකය භාවිතා කරන්නට පුළුවනි. වර්ටෙකෝ කියන කෘමිනාශකය මිලිලීටර් 250ක් වතුර ලීටරයක දියකර ඒකෙන් ගන්නා මිලිලීටර් 60ක් මේ ගසේ හානිය පවතින ස්ථානවල සිදුරු දෙකක් විද එක හිලකට එක සිදුරකට මිලිලීටර් 30 බගින් දමන්න පුළුවනි. නමුත් ගහ අඩි 5කටත් වඩා උස අවස්ථාවේ පවතින ගසක් නම් මේ වගේම තවත් සිදුරු දෙකක් සකස් කර තවත් මිලිලීටර් 60ක් 30 බැගින් මුල් ගහකට මිලිලීටර් 120ක් වෙනසේ දැමිය යුතුයි. කෘමිනාශකයේ දම සති දෙකකින් පමණ වැලි සහ සිමෙන්ති මිශ්‍රණයකින් මේ සිදුරු වසා දැමිය යුතුයි. හානිය ඊටත් වඩා දරුණුම අවස්ථාවක පවතිනවා නම් අපිට මොනකොටපස් කියන උග්‍ර විස සංස්ථානීය කෘමිනාශකයට යා යුතුයි. එහිදී පැලගසකට නම් මොනකොටපස් කියන කෘමිනාශකයට යා යුතුයි. එම මොනකොටපස් කියන කෘමිනාශකය ඔබ ප්‍රදේශයේ ඉන්න පොල්වගා නිලධාරී මහතාගේ අධීක්ෂණය යටතේ තමයි ඔබ ලබාගත යුත්තේ. ඒ වගේම හානිය උග්‍ර අවස්ථාවකදී අපට පෙරමෝන උගල භාවිතා කිරීමට පුළුවනි. එහිදී අක්කර 5කට වඩා වැඩි වතුරට මෙම පෙරමෝන උගලත් භාවිතා කරනවා වගේම ඒක අක්කරයකට උගුල් දෙකක් බැගින් සිටනසේ භාවිතා කළ හැකි. ඔව් අද අපි කතා කරේ කළු කුරුමිණියාගේ හානිය සහ රතු කුරුමිණියාගේ හානිය. ඉතින් පේනවනේ කළු කුරුමිණියයි රතු කුරුමිණියයි දෙන්න එකතු වෙලා තමයි පොල් වගාවට හානිය සිද්ධ කරන්නේ. ඉතින් රතු කුරුමිණි හානිය වැළැක්වීමට නම්
කළුකුරු මිනිහා මර්ධනය කිරීමත් අත්‍යවශ්‍ය සාධකයක්. අද අපි කොකෝ පොඩ්කාස්ට් වැඩසටහනෙන් කතා කරේ පොල්වගාවේදී පලිබෝධ හානි ගැන. ඉතින් ඒ සම්බන්ධව කතා කරන්න අපිත් එක්ක එකතු වුණා පොල් පර්යේෂණ ආයතනයේ පර්යේෂණාත්මක නිලධාරිණී චින්තා කුරුදුකුඹුර මහත්මිය. ඉතින් ඒ මහත්මියට අපගේ ස්තුතිය පුද කරන බොහොම ස්තුතියි මහත්මිය. බොහොම ස්තුතියි. ඉතින් ඔබට මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් පොල් පර්යේෂණ ආයතනයේ 19:28 අංකයට අමතා අවශ්‍ය තොරතුරු ලබා ගත හැකි. ඉතින් තවත් දවසක තවත් පොල්වගාවේ හමු වෙන වර්ධනකාරයන් කිහිප දෙනෙක් ගැන කතා කරන බලාපොරොත්තුෙන් සමු ගන්නවා. බොහොම ස්තුතියි. අයිබුවන් සුබ දවසක් කියලා පිළිගන්න අදත් අපගේ පොඩ්කාස්ට් වැඩසටහනට සම්බන්ධ වෙන අපගේ පොල්වගා කරන මහත්ම මහත්මීන් සියලු දෙනාට. ඉතින් අදත් අපි කතා කරන්න හිතුවා කලින් වැඩසටහනේ දිගුවක් විදිහට පොල්වගාවට හානි කරන තවත් කරදරකාරයෙක් ගැන. ඒ තමයි අපේ මහත්ම මහත්මීන් අහලා ඇති අපේ පොල් සංවර්ධන මණ්ඩලයේ මහත්මාත්මීන් එහෙම කියනවා මේ ප්ලෙසිස් ස්පා කියලා. අද අපි කතා කරමු මේ ප්ලෙසිස් ස්පා කියන පලිබෝධකය ගැන. ඉතින් ඒ සම්බන්ධව කතා කරන්න අද අපිට සම්පත්තායකත්වයේ දක්වන්නේ පොල් පර්යේෂණ ආයතනයේ පර්යේෂණාත්මක නිලධාරිණී චින්තා කුරුඳුකුඹුර මහත්මිය. ඉතින් මේ මහත්මිය ඉතාමත් ගෞරවයෙන් සහ ආදරයෙන් පිළිගන්නවා අපගේ වැඩසටහනට. අයිබෝන් දිල්සර් මහත්මයා. ඉතින් මහත්මිය මුලින්ම දැනගන්න කැමතියි මේ ප්ලෙසිස්පා කියන සතා මොන වගේ සතෙක්ද? කොහොමද අපේ ගොවි මහත්ම මහත්මීන්ට මේ සතෙක්ව දැක්කොත් අඳුර ගන්න පුළුවන්නේ? දිල්සර් මහත්මයා බොහොම වැදගත් ප්‍රශ්නයක්. ප්ලෙසිස්පා රිචි විද්‍යාත්මක නමින් හඳුන්වන මේ සතා බොහොම කලාමැදිරියෙක් වගේ කුඩා සතෙක්, කුඩා කෘමියෙක්. දැනට ලංකාවේ පොල්වගා කරන සියලුම ප්‍රදේශ වගේ පැතිරී තියෙන මේ සතා පැලගස්වලට, නොමේරු ගස්වලට, ඒ වගේම කලාතුරකින් වැඩුණු ගස්වලටත් හානි කරනවා. මේ සතාව අපිට අඳුරගන්න පුළුවන් වෙනවා පොල් පැලවල සහ නොමේරු පොල් ගස්වල ගොබේ සහ ඉහිරීගෙන එන පොල්ලත්තේ ඇතුළත අපිට පේනවා කුඩා කලාමැදිරියෙක් වගේ සතෙක්. ඒ වගේම උගේ කීට අවස්ථාව කුඩා සුදු පැහැති පණුවන් දක්නට ලැබෙනවා. ඉතින් මේ ප්ලෙසිස්පා කියන සතාගෙන් සිදුවන හානිය සැලකිය යුතු මට්ටමක තියෙනවද? ඒක මොන වගේ හානියද? ඒක දරුණු හානියක් කියලා සලකන්න පුළුවන්ද? දිල්සර් මහත්මයා, මම මුලින් කිව්වා වගේ පොල් පැලවල පත්‍ර හා දිග නොහෙරුණු ගොබේ තමයි ඉන්නේ. එතන මෙහිදී මේ වැඩුණු කලාමැදිරිය වගේ සතා පොල් සහ කීටෙන් දෙගොල්ලම මේ ගොබේ යුස උරා බීමක් සිදු කරනවා. එවිට ඒ පොල් පත්‍රිකා ඉහිරුණු අවස්ථාවේදී අපිට දකින්නට ලැබෙනවා වැඩුණු සතුන්ගේ හානිය නිසා පොල් කොළවල දුබුරු පැහැති වියලුණු ඉරිවෙනි ස්වභාවයක් දක්නට ලැබෙනවා. කීට අවස්ථාවේ හානිය නිසා පොල් පත්‍රවල ගොබේ දිගහැරන විට දුබුරු පැහැති ලප වශයෙන් එක දක්නට ලැබෙනවා. මේ වියලි ස්වභාවය හටගැනීම නිසා ප්‍රභා සංශ්ලේෂණ කොටස් ඉවත් වෙලා ප්‍රභා සංශ්ලේෂණය හරිහැටි නොවි දිරුණු ස්වභාවයක්, පොල්පත්‍ර දිරණු දිරාගිය ස්වභාවයක් දක්නට ලැබෙන්නේ. එහිදී සුළඟ නිසා මේ දිරුණු කොටස් විනාශ වී යනවා. එතකොට පැලවලට නම් මේක දරුණු හානියක් තමයි. නමුත් මේක අපට මගහරවා ගැනීමට පුළුවනි. ඔව්, දැන් අපි හානිය අඳුරගෙන හානිය දැකලා විතරක් මදිනේ, මේ සතුන් කොහොමද මේ සිදුවන හානිය වළක්වගන්නේ කියලා දැනගන්න එපේ. ඉතින් මහත්මිය, කොහොමද මේ සතුන්ගෙන් සිදුවන හානිය වළක්වගන්නේ? ඔදිල්ස මහත්මයා, උදේ සාමාන්‍යයෙන් 6 වගේ පිනි සහිත වෙලාවට තමයි අපිට මේක විශේෂයෙන්ම සතාව දැකගන්න පුළුවන් වෙන්නේ. කුඩා පොල් පැලවල නැත්තම් මෙම හානිය දකින සාමාන්‍ය ගස්වල උදෑසන පිනිවැටන අවස්ථාවේදී මේ ගොබේ හරියට එබිල බලනකොට අපිට පේනවා කලාමැදියම් වැනි කුඩා සතුන් සහ කීට අවස්ථා කුඩා පණුවන් ඉන්නවා. මේක වළක්වා ගන්න මාචල් 20 මිලිලීටර් 3-4 වතුර ලීටරයක දියකර ගැනීමෙන් සාදා ගන්න ද්‍රාවණයෙන් හානි සහිත පත්‍රවල ගොබේ සහ ගොබේ ආශ්‍රිත ප්‍රදේශ තෙත් කිරීම අවශ්‍යයි.
මෙසේ ස්ප්‍රේ කිරීමෙන් සති දෙකකට තුනකට වරක් නැවත තවදුරටත් හානිය පවතිනවා නම් අලුත් පත්‍රවල නැවත හානිය පවතිනවා නම් තව වරක් මාචල් විස මේ විදිහට ස්ප්‍රේ කරන්න පුළුවනි. මේයින් අපට මේ සම්පූර්ණයෙන්ම තුරන් කර ගැනීමට හැකියි. මෙන්න මේ විදිහට මේ ක්‍රියාපිලිවෙත් අනුගමනය කරොත් තමයි මේ ප්ලැසිස්පා කියන පලිබෝධකයගෙන් සිද්ධ වෙන හානිය අපිට අවම කරගන්න වගේම ඒක නවත්ත ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපගේ පොල් වගා කරන ගොවි මහත්ම මහත්මීන් මේ ගැන වැඩි සැලකිල්ලක් දැක්වුවොත් හොඳයි කියලා හිතනවා. ඉතින් ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු ලබා ගන්න ඕන නම් ඔයාලට කතා කරන්න පුළුවන් පොල් පරීක්ෂණ ආයතනයේ හොට්ලයින් එක 19:28. ඉතින් ඒ අංකයට කතා කරලා තොරතුරු ලබා ගන්න වගේම පොල් පරීක්ෂණ ආයතනයට පැමිණිලත් ඔබතුමන්ලාට තුමියන්ලාට අවශ්‍ය තොරතුරු ලබා ගන්න පුළුවන්. ඉතින් අද වැඩසටහනින් කතා කරේ ප්ලැසිස්පා හානිය ගැන. ඉතින් ඒ සම්බන්ධව කතා කරන්න අපිත් සමග එකතු වුණා පොල් පරීක්ෂණ ආයතනයේ පරීක්ෂණාත්මක නිලධාරිණී චින්තා කුරුදුකුමර මහත්මිය. ඉතින් මේ මහත්මියට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අපගේ වැඩසටහනට සම්බන්ධ වීම ගැන. බොහොම ස්තුතියි මහත්මිය. ස්තුතියි දිල්සර් මහත්මයා. අයිබෝන් කියලා පිළිගන්නවා අදත් අපිත් එක්ක එකතු වෙන පොල් වගා කරන ගොවි මහත්ම මහත්මීන් සියලු දෙනාම. ඉතින් අදත් අපි පොල් වගාව යටතේ ඉතාමත් වැදගත් මාතෘකාවක් තමයි කතා කරන්න හිතුවේ. අද අපි කතා කරන්නේ ඔබගේ අස්වැන්න භාවිතා කරලා කරන්න පුළුවන් අගය එකතු කළ නිෂ්පාදන ගැන. ඉතින් ඒ සම්බන්ධ කතා කරන්න අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා පොල් පරීක්ෂණ ආයතනයේ පොල් සැකසුම් පරීක්ෂණ අංශයේ තාක්ෂණ නිලධාරී දර්ශන මදුශංක මහතා. ඉතින් ගෞරවයෙන් පිළිගන්න ඔබතුමාව ආයුබෝවන් කියලා. ආයුබෝවන්. ඉතින් මහත්මයා මම මුලින්ම දැනගන්න කැමති මොකද්ද මේ අගය එකතු කළ නිෂ්පාදනයක් කියන්නේ? ඔව් ඇත්තටම අගය එකතු කළ නිෂ්පාදනයක් කියන්නේ අපි දැන් පොල් වගාවේ අන්තිම විදිහට අපිට පොල් ගෙඩිය තමයි අස්වැන්න විදිහට හම්බෙන්නේ. නමුත් අපි ওই පොල් ගෙඩිය ඒ තියෙන විදිහටම වෙළඳපොළට ඉදිරිපත් කරන්නේ නැතුව ඒකට අගයක් එකතු කරනවා. අගය එකතු කළ නිෂ්පාදන. ඒ කියන්නේ අපි මේකට නිෂ්පාදන පියවරයන් කීපයක් එකතු කරලා අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි පොල් තෙල්. අපි කෙලින්ම පොල් ගෙඩිය විකුණන්නේ නැහැ. අපි පොල් ගෙඩිය පොල් තෙල් බවට පරිවර්තනය කරලා මිනිස්සුන්ට පරිභෝජනය කරන්න පහසු විදියට මිනිස්සුන්ගේ අතට යවනවා. එහෙම කරලා හදපු නිෂ්පාදන රාශියක් පොල් ගෙඩිය හා සම්බන්ධව දැනට අපි මේ හඳුන්වලා දීලා තියෙනවා වෙළඳපොළට. ඉතින් මහත්මයා මේ අගේ එකතු කළ නිෂ්පාදනත් විවිධ වර්ගයේ වතියෙන්න පුළුවන්නේ. මෙන්න මේ අගේ එකතු කළ නිෂ්පාදන කොහොමද වර්ගීකරණය කරන්නේ? ඒ වර්ගීකරණය කරන්න පුළුවන් විදිහක් තියෙනවද? ඔව් පොල් ආශ්‍රය නිෂ්පාදන මූලික වශයෙන් ගත්තොත් අපිට කොටස් තුනකට බෙදලා වෙන් කරන්න පුළුවන්. පළවෙනි එක විදිහට පොල් මදය ආශ්‍රය නිෂ්පාදන, පොල් වතුර ආශ්‍රය නිෂ්පාදන දෙවෙනි එක විදිහට, තුන්වෙනි එක විදිහට මීරා ආශ්‍රිත නිෂ්පාදන. ඕවට අපි උදාහරණ විදිහට ගත්තොත් පොල් මදය ආශ්‍රය නිෂ්පාදන තමයි ලංකාවේ ගොඩක්ම ප්‍රචලිත වෙලා තියෙන්නේ. ඒ හා සම්බන්ධ තමයි ගොඩක් කර්මාන්ත ලංකාවේ මේ ඇති වෙලා තියෙන්නේ. කුඩා හා මධ්‍ය පරිමාණය වගේම විශාල පරිමාණයේ කර්මාන්ත ඇති වෙලා තියෙන්නේ. පොල් තලපය, නැවුම් පොල් තෙල්, පොල් ජෑම්, පොල් අයිස්ක්‍රීම්, පොල් යෝගට් සහ පොල් පිටිවලින් නිපදවන ආහාර විදියට පොල් බිස්කට් සහ බේකර් නිෂ්පාදන, ඒ වගේම පොල් වතුර ආශ්‍රය නිෂ්පාදන විදිහට අපි දෙවෙනි කොටස විදියට ගත්තොත් බෝතල් කරන ලද පොල් වතුර දැන් ලංකාවේ ගොඩක් ප්‍රචලිත නිෂ්පාදනයක්, මේ පිටරට යවන නිෂ්පාදනයක් විදියට, සහ බෝතල් කරන ලද කුරුම්බ වතුර, තැඹිලි වතුර, වයින්, පොල් විනාකිරි, නාටාඩිකකෝ, ඒ වගේ නිෂ්පාදන තියෙනවා, සහ මීරා ආශ්‍රය නිෂ්පාදන, හකුරු, පැණි, ගෝල්ඩන් සිරප්, පොල් සීනි, විනාගිරි සහ මේ බීම වර්ග. ඒ වගේ නිෂ්පාදන විදිහට අපිට පොල් ආශ්‍රය නිෂ්පාදන කොටස් කරන්න පුළුවන් මේ අගය එකතු කර නිෂ්පාදන විදිහට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි පොල් ආශ්‍රිත අගේ එකතු කළ නිෂ්පාදන වර්ගීකරණයට ලක් කරන්න පුළුවන්. ඊළඟට මම මේ මහත්මයාගෙන් දැනගන්න කැමති මෙන්න මේ අගය එකතු කළ නිෂ්පාදන වලින් කොහොමද රටේ ආර්ථිකයට වෙන්න පුළුවන්, නැත්නම් නිෂ්පාදකයට වෙන්න පුළුවන්, නැතිනම් වගාකරුවට වෙන්න පුළුවන්, මොන විදියට මේ අයට මේකෙන් වාසියක් වෙන්නේ? නිෂ්පාදනයකට
අගය එකතු කරාට පස්සේ අපිට ඒක කෙලින්ම වෙළඳපොළට ඉදිරිපත් කරන්න පුළුවන්. පොල් පාරිභෝජනය කරන රටක් විදිහට අපි කෙලින්ම පුරුදු වෙලා තියෙන්නේ පොල් ගෙඩිය ගෙදරගෙන අල්ලා ගාලා කිරිමිරි කළා ගන්න ආහාරවලට එකතු කරගන්න විදියට. නමුත් දැන් තියෙන ජීවන රටාවේ කාර්යබහුලතාවයත් එක්ක අපි ගොඩක් නාගරීකරණයකට ලක් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවකදී පාරිභෝගිකයන්ට අපිට මේ පොල් ටික කෙලින්ම ගාලා එක්ක කිරිමිරි කළා ඒ විදියට අතර දෙන්න පුළුවන්. ඒ සඳහා අපිට යම්කිසි පිරිවැයක් මිනිස්සුන්ගෙන් අය කරන්න පුළුවන්. එහෙම අය කරපුවාම වගාකරුවට හම්බෙන ආදායම වැඩි වෙනවා. සාමාන්‍යයෙන් පොල් ගෙඩියක් අපි උදාහරණයක් විදියට රුපියල් 60කට 70කට ගුණනවා නම් අපිට මේ අගය එකතු කළ නිෂ්පාදනයකින් තවත් රුපියල් 30-40ක් වැඩියෙන් තියාගෙන නිෂ්පාදකයාට වැඩියෙන් ආදායමක් ලබාගෙන අතරමැදියන් කියන මේ ප්‍රමාණය අඩු කරගෙන කෙලින්ම අපිට හම්බෙන ආදායම නිෂ්පාදකයා පොල් වගාකරුවට ලබා දෙන්න පුළුවන්. ඉතින් තව ගත්තොත් ආර්ථිකය ඒක වෙනම පැත්තක්. අපිට මේ ගෙවල් වලට යන පොල් පාරිභෝජනය වර්තමානයේ වැඩි වෙලා තියෙනවා. ඉතින් අපි නිෂ්පාදනයකට අගය එකතු කරාට පස්සේ අපිට වැය වෙන ප්‍රමාණය උදාහරණයක් විදියට අපි ගෙදරකට 4 දිනක් ඉන්න පවුලකට දවසකට පොල් ගෙඩි එකක් වැය වෙනවා නම් අපිට ඒක පොල් භාගය පොල් ගෙඩි භාගය දක්වා අඩු කරන්න පුළුවන් නම් අපිට ඉතුරු පොල් ගෙඩි භාගය දෙන්න පුළුවන් ආර්ථිකයේ වැදගත්කමක් තියෙන පිටරට යවන නිෂ්පාදනයක් හදන්න. උදාහරණයක් විදිහට ගත්තොත් අපිට ඒක පොල් තෙල් කර්මාන්තයට දෙන්න පුළුවන්. ඉතින් ගෘහස්ත පාරිභෝජනය අඩු කරන්න පුළුවන් පොල් ගෙඩියට අගය එකතු කරායින් පස්සේ. ඒ කියන්නේ අපි නැත්තම් ගෙදර මේ පොල් ගෙඩියම ගාලා ඉවරයක් කරනවා. අපි කඩෙන් ගන්නවා පොල් ගෙඩිය ගාලා දවසින් පොල් ගෙඩිය ඉවර කරනවා. නමුත් අපි කඩෙන් ගත්තොත් පොල් ගාපු පැකට් එකක් නැත්තම් කිරි පැකට් එකක් එතන තියෙන පොල් ප්‍රමාණය අඩුයි සහ අපිට එන්න ඕන පෝෂණ සංගුණක එතන ඔක්කොම ටික තියෙනවා. ඉතින් එතකොට අපි ආර්ථිකයට 4 දිනකගේ පවුලකින් පොල් භාගයක් දීලා තියෙන්නේ අපේ කර්මාන්තවලට. ඉතින් ඒක මේ වැදගත් කර්මාන්තවලට හම්බෙන පොල් ප්‍රමාණය වැඩි වෙනවා. මොකද ජනගහනයත් එක්ක ලොකු පොල් ප්‍රමාණය සිල්ලර වෙළඳපොළට යොමු වෙලා තියෙනවා. ඉතින් අර තොග වෙළඳපොළින් තමයි මේ කර්මාන්තවල කර්මාන්තකරුවෝ අපි උදාහරණයකට දිසිදි පොල් කර්මාන්තකරුවෝ ගන්නේ. ඉතින් එයාලට පිටරට යවන්න තියෙන කොටස වැඩි වෙනවා. එහෙම වැඩි වුණායින් පස්සේ අපිට හම්බෙන විදේශ විනිමය ප්‍රමාණයත් වැඩි වෙනවා. ඉතින් විදේශ විනිමය මේ වගේ කාලයක ලංකාවට හම්බෙනවයි කියන්නේ ඇත්තට මේක ආර්ථිකයට ලොකු හයියක්. අපිට හම්බෙන්නේ පිටරටින් හම්බෙන විදේශ මුදල් ඩොලර් විදියට. ඉතින් ඩොලර් හම්බෙන විදිහක් විදියට අපිට මේ වගේ දේවල් අගය එකතු කරලා අපිට සහාය වෙන්න පුළුවන් පොල් ආශ්‍රිත කර්මාන්තවලින්. මයිදන අපේ ගොවි මහත්ම මහත්මරින්ට හොඳටම වැටහෙන්න ඇති මේ අගේ එකතු කළ නිෂ්පාදන කොච්චර වැදගත්ද කියන එක ගැන. ඉතින් ඒ සම්බන්ධව වැඩිදුරටත් අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා. මහත්මයාගෙන් ඊළඟට දැනගන්න කැමති දැන් අපේ පොල් ආශ්‍රිත වගාවන්ගේ යෙදෙන අපේ ගොවි මහත්ම මහත්මීන්ට නැතිනම් මේ ආශ්‍රිතව නිෂ්පාදනය කරන සුළු නිෂ්පාදකයන්ට වෙන්න පුළුවන්. නැත්තම් ගෘහණියන්ට වෙන්න පුළුවන්. මේ විදිහට මේ අයට වැදගත් වෙන පහසුවෙන් කරන්න පුළුවන් අගේ එකතු කළ නිෂ්පාදන මොන වගේවද තියෙන්නේ? ගෘහණියන්ට හා සුළු ආ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට පටන් ගන්න පුළුවන් පොල් ආශ්‍රිත නිෂ්පාදන වශයෙන් ගත්තොත් කර්මාන්ත කිහිපයක් තියෙනවා. ඇත්තටම පොල් තෙල් කර්මාන්තයත් අපිට සුළු ආ මධ්‍ය පරිමාණ ව්‍යවසායකෙක් විදියට පටන් ගන්න පුළුවන්. දැන් අපි නැවුම් පොල් තෙල් වගේ කර්මාන්තයක් ගත්තොත් ඇත්තටම ඒකට ටිකක් තාක්ෂණයේ වැඩියෙන් උමනා වෙනවා. ඒ වගේ දෙයක් ගෘහණියකට සුළු ආ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවෙකුට අද තියෙන වෙළඳ පොලේ තියෙන යන්ත්‍ර සුසුත මිල ගණන් එක්ක ටිකක් කරන්න අමාරුයි. ඉතින් අපි උදාහරණ විදියට ගත්තොත් පොල් තලපේ, පොල් විනාකිරි සහ රස කැවිලි නිෂ්පාදන. උදාහරණ විදියට අපි හඳුන්වලා දෙන පොල් ටොපි, බුකායෝ, පැනිපොල්. ඒ වගේ දෙයක් නිවසේ ගෘහණියෙක්ට අමතර ආදායම රැකියාවක් විදියට කරන්න පුළුවන්. තව ගත්තොත් පොල් කිරි ආශ්‍රය නිෂ්පාදන විදියට පොල් අයිස්ක්‍රීම්. ඇත්තටම පාසලක් තියෙන තැනක, එතකොට වෙළඳ පොලක් තියෙන තැනක, නගරයක පොල් අයිස්ක්‍රීම් වගේ දෙයක් හදලා අපිට විකුණන්න පුළුවන් නම් හොඳ ඉල්ලුමක් තියෙනවා. ඉතින් සෞඛ්‍ය ආරක්ෂිත ගුණ ගත්තාමත් ඒ අතින් ඉහළයි පොල් ආශ්‍රය නිෂ්පාදන. ඒ වගේ දෙයකින් අමතර ආදායම ගෘහණියකට වගේම කර්මාන්තකරුවෙකුට සුළු මේ කර්මාන්තකරුවෙකුට ලබා ගන්න පුළුවන්. මහත්මයා අපි ඔය කතා කරමු නිෂ්පාදන එකක් දෙකක් ගැන පොඩ්ඩක් කෙටියෙන් කතා කරමු නේද? මහත්ය සඳහන් කළා මේ පොල් තලප කියලා එක. මොකද මේ පොල් තලපය කියන්නේ? ඇත්තටම පොල් තලපය කියන්නේ අපි මේ පොල් ක්‍රීම් එක
පොල් ක්‍රීම් එක හා සම්බන්ධ පොල් පර්යේෂණ ආයතනයෙන් හඳුන්වලා දීපු නිෂ්පාදනය. මේ නිෂ්පාදනය ඇත්තටම හඳුන්වලා දීලා තියෙන්නේ එදිනෙදා ගෘහණියන් විදියට ඒ වගේම මේ අපේ අතින් සිදුවන පොල් නාස්තිය අවම කරගන්න. එදිනෙදා ආහාර නිෂ්පාදනයේදී අපි ඇත්තටම ලොකු පොල් ප්‍රමාණයක් වැය කරනවා අපේ ආහාරවලට පොල් කිරි විදියට එකතු කරගන්න. අපි උදේ ආහාර, දවල් ආහාර, රාත්‍රී ආහාර වලට අපි වෙනම පොල් ගාලා වෙනම කිරිමිරි කළා හදා ගන්නවා. ඉතින් මේ හදලා තියෙන පොල් තලපේ අපි හඳුන්වලා දීලා තියෙන එක සතියකට සති දෙකකට සෑහෙන්න එකපාර හදා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ පොල් තලපයක් පාවිච්චි කරලා අපිට පොල් ලංකාවේ පොල් නිෂ්පාදනයේ අපතේ යන 70%ක් විතර අපිට ඒක කර්මාන්ත වලට දෙන්න පුළුවන්. ඉතින් මේ පොල් තලපේ හදා ගන්න විදිය හරිම මේ සරලයි. ඕන කෙනෙක්ට ගෙදරදී හදා ගන්න පුළුවන් සතියකට සෑහෙනවා. අපි ඉස්සෙල්ලාම පොල් ටික ගා ගන්න ඕනේ. මෙතනින් පොල් ගා ගනිද්දී අපද්‍රව්‍ය රහිතව හොඳින් මේ පොල් ගෙඩිය කුරුට්ට රහිතව ගා ගන්න ඕනේ. ඉතින් කුරුට්ට රහිතව ගාගෙන අපිට ගෙවල් වල තියෙනවා අවන්. අපි කේක් හදන්න පාවිච්චි කරන ඒ වගේ අවන උදුණක් පාවිච්චි කරලා අපිට මේ පොල් ටික වියලා ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් උෂ්ණත්ව පරාසය ගත්තොත් සෙල්සියස් අංශක 70 තමයි මේ සඳහා පාවිච්චි කරන්නේ. කාල සීමාවක් නැහැ ඇත්තටම. අපි මේක හොඳට අතින් අල්ලපුවාම අතේ තෙල් තැවරෙන තරමට අපි බිස්කට් කුඩු පදම කියලා කියනවා හොඳින් කර කර ගාලා අති ඇඟිලි දෙකෙන් තද කරපුවාම ඒ පදමට වේල ගන්න එක තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි මේ වේලගත්ත පොල් ටික බ්ලෙන්ඩර් එකේ ග්‍රයින්ඩර් කප් එක තියෙනවා පොඩි කප් එක. ඒ පොඩි කප් එකේ දාලා අඹර ගන්නවා. ඒ අඹර ගත්තාම අපිට හම් වෙනවා තලපයක්. ඒ තලපය අපිට පොලිතීන් උරේක හරි නැත්නම් ජෑම් බෝතලයක හරි ගබඩා කරගන්න පුළුවන්. ඒ තලපය අපිට වතුර රහිතව තමයි අපි මේ තලපය හදාගන්නේ. ඉතින් අපිට උදේට සවසට පොල් කිරි හදාගද්දි අපිට මේ තලපේ පොටස් පාවිච්චි කරලා අපිට අවශ්‍ය මිටිකිරි දියකිරි හදාගන්න පුළුවන්. ඇත්තටම අපි මිටිකිරි හදාගන්නවා නම් මේ තලපයෙන් කොටසකට කොටස් තුනක් දාලා තමයි වතුර කොටස් තුනක් දාලා තමයි මිටිකිරි හදාගන්නේ. අපි දියකිරි හදාගන්නවා නම් තලපයෙන් කොටසකට වතුර කොටස් 8ක් වගේ දාලා අපිට අවශ්‍ය පොල් කිරි ප්‍රමාණය හදාගන්නවා. ඇත්තටම මේක ව්‍යංජන වලට දාපුවාම හොඳ පොල් කිරි රහක් එනවා. ඉතින් ඕන කෙනෙක්ට උත්සාහ කරලා බලන්න පුළුවන් මේක හදලා බොහොම මේ ලෙහෙසි නිෂ්පාදනයක් නිවසේදී හදාගන්න පුළුවන්. සතියකට දෙයකට සෑහෙනවා. අපේ උදේට ඇත්තටම අපිට කාර්යබහුල ගෘහණියන්ට පොල් ගන්න වැය වෙන වෙලාව මෙතනින් අඩු කරගන්න පුළුවන්. එනවනේ ඉතාමත් පහසුවෙන් හදාගන්න පුළුවන් අගේ එකතු කළ නිෂ්පාදන තියෙනවා. අන්න ඒ වගේ අගේ එකතු කළ නිෂ්පාදන හදාගත්තොත් ඔයගල්ලන්ගෙන් සිදුවෙන පොල් හානිය අඩු කරලා අර පිරිමැස්මෙන් භාවිතා කරලා ඒවා රටේ ආර්ථිකය ගොඩනගන්න දායක කරන්න පුළුවන්. ඉතින් වැඩි වැඩියෙන් මේ අගේ එකතු කළ නිෂ්පාදනය කෙරෙහි ඔබගේ අවධානය යොමු කළොත් හොඳයි කියලා හිතනවා නේද? ඉතින් මහත්මයාගෙන් ඊළඟට දැනගන්න කැමතියි දැන් අපි මේ කෙටි කාලයක් ඇතුලේ සියල්ලම කතා කරන්න බෑනේ. ගොඩක් කුතුහලයෙන් ඇති අපේ ගොවි මහත්ම මහත්මීන් මේ සම්බන්ධ වැඩිදුර දැනුම ලබා ගන්නේ කොහොමද? පුහුණු වීම් ලබා ගන්නේ කොහොමද? මේ වගේ නිෂ්පාදනයක් කරගෙන යද්දී සහ ඒ ආශ්‍රිත අදාළ පුහුණු වීම් වෙන්න පුළුවන්, සහතිකපත් වෙන්න පුළුවන් ඒ දේවල් ලබා ගන්න අවශ්‍ය සහයෝගය ලබා ගන්න තියෙන පිළිගත් ආයතන මොනවද? කොහොමද ඒ ආයතන වලින් අවශ්‍ය සහයෝගය ලබා ගන්නේ? ඇත්තටම පොල් පර්යේෂණ ආයතනය විදිහට අපි සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ව්‍යවසායකයන් දිරිමත් කරනවා. කෙනෙක් අපෙන් පොල් ආශ්‍රිත අගේක එකතු කළ නිෂ්පාදනයක් ගැන ප්‍රායෝගික වැඩමුළුවක් ඉල්ලුවත් අපි බැඳිලා ඉන්නවා ඒ මහතාට ඒ ගැන තොරතුරු ලබා දෙන්න. ඉතින් අපි පුහුණු වැඩමුළු පවත්වනවා. අපි සාමාන්‍යයෙන් 10 දෙනෙක් හෝ ඊට වැඩියෙන් පිරිසක් එකතු වුණාම පුහුණු වැඩමුළුවක් එක නිෂ්පාදනයක් වෙනුවෙන් පවත්වනවා. අය කිරීමන් සිදු නොකරන වැඩමුළුත් තියෙනවා, අයිකිරීමක් සිදු කරන වැඩමුළුත් තියෙනවා. අපේ දුරකථන අංකයකට කතා කරලා ඉල්ලීමක් කරන්න අවශ්‍යයි මෙන්න මේ පොල් අගේ එකතු කළ නිෂ්පාදනය සම්බන්ධව මට පුහුණු වැඩමුළුවක් ඕනේ කියලා. එහෙම නැත්නම් සතිය දවස්වල අපේ ආයතනයට ඇවිල්ලා පොල් සැකසුම් පර්යේෂණ අංශය තියෙනවා. මමත් පොල් සැකසුම් පර්යේෂණ අංශයේ නිලධාරියෙක්. ඇවිල්ලා අපිව හමු වෙලා පොල් ආශ්‍රිත නිෂ්පාදන ගැන තොරතුරු ලබා ගන්න පුළුවන්. අපේ අංශයේ යන්ත්‍ර සූත්‍ර තියෙනවා. ඉතින් සුළු ආමාද්ද පරිමාණ කර්මාන්තකරුවෙකුට අදහස්
අදහසක් ගන්න හොඳයි ඇවිල්ලා අපේ අංශයට සම්බන්ධ වෙන එක. ඒ හැර අපේ ආයතනයේ හැර තවත් පොල් සංවර්ධන අධිකාරිය එතකොට අපනෑන සංවර්ධන මණ්ඩලය ඒ වගේ ආයතන තියෙනවා. ඒ ආයතනත් එක්ක සම්බන්ධ වෙලා තවදුරටත් දැන් පොල් සංවර්ධන අධිකාරිය ගත්තොත් පොල් හා සම්බන්ධ කර්මාන්ත කාර්මික සංවර්ධන මණ්ඩලය ඒ වගේ ආයතන දිනවා. ඒ ආයතනවලුත් පුහුණු වැඩමුළු කරනවා. ඒ ආයතන හා සම්බන්ධ වෙලත් ඕගොල්ලන්ට ඕන තොරතුරු ලබා ගන්න පුළුවන්. තව දෙයක් විදිහට ඕගොල්ලෝ දැනටමත් පොල් ආශ්‍රය නිෂ්පාදනයක් අපි උදාහරණයක් විදිහට පොල් තෙල් නිෂ්පාදනය කියලා හිතමුකෝ. එහෙම කරනවා නම් අපිට පුළුවන් ඔබතුමන්ලගේ විශ්ලේෂණ කටයුතු. ඒ කියන්නේ ඔබතුමන්ලගේ සාම්පල් එකේ විශ්ලේෂණ කටයුත්තක් අවශ්‍ය දෙයක් තියෙනවා නම් අපිට පුළුවන් ඒක කරලා දෙන්න. ඒ වෙනුවෙන් ඔබතුමන්ලට අපි විශ්ලේෂණ වාර්තාවක් දෙනවා. ඉතින් ඒ වාර්තාව ඔබතුමන්ලට වැදගත් වෙනවා වෙළඳපොළට නිෂ්පාදනයේ ඉදිරිපත් කරන්න සහ පාරිභෝගික විශ්වාසය දිනා ගන්න. මොකද පොල් පාරිශන ආයතනයෙන් තමයි විශ්ලේෂණ කටයුතු කරලා තියෙන්නේ. ඉතින් වගකීමක් දෙන්න පුළුවන් මේ අපි මේ ඔබතුමන්ලගේ සාම්පලය ගැන විශ්ලේෂණ වාර්තාවක් දීලා. මහත්මයා සඳහන් කළා නේද දුරකථන අංකයක් තියෙනවා කියලා. අපේ අසන්නන්ට කියන්න පුළුවන්ද මොකද්ද ඒ දුරකථන අංකය කියලා? දුරකථන අංකය මම කියන්නම්. 0.31 22 55 300. මේ අංකයට කතා කරලා පොල් සැකසුම් පර්යේෂණ අංශය සම්බන්ධ කරගන්න. ඔව්. අද අපේ පොඩ්කාස්ට් එකේ එපිසෝඩ් එකෙන් අපි කතා කරේ පොල් ආශ්‍රිත අගේ එකතු කළ නිෂ්පාදන ගැන. ඒ සම්බන්ධව කතා කරන්න අපිට සම්පත්දායකත්වයේ දැක්වුවේ පොල් පර්යේෂණ ආයතනයේ පොල් සැකසුම් පර්යේෂණ අංශයේ තාක්ෂණ නිලධාරී දර්ශන මදුසංක මහතා. ඉතින් මේ මහත්මයාට අපගේ ගෞරවපූර්වක ස්තුතිය ප්‍රකාශ කරනවා. බොහොම ස්තුතියි මහත්මයා අපත් සමග සම්බන්ධ වුණාට. බොහොමත්ම ස්තුතියි. අයිබෝන් කියලා පිළිගන්නවා අදත් අපිත් එක්ක එකතු කරන පොල් වගා කරන අපගේ ගොවි මහත්ම මහත්මීන් සියලු දෙනාවම. ඉතින් ඔයාලා එකතු වෙලා ඉන්නේ අපේ කොකෝ පොඩ්කාස්ට් වැඩසටහනත් එක්ක. ඉතින් අද එපිසෝඩ් එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තවත් වැදගත් ඒ වගේම ගොවි මහත්වරු ගොඩාක් කුතුහලයෙන් බලා ඉන්න මාතෘකාවක් ගැන. ඒ තමයි පොල් සඳහා පවතින වෙළඳපොළ හා නිෂ්පාදන ප්‍රවේශ ගැන. ඉතින් ඒ සම්බන්ධව කතා කරන්න අද අපිත් එක්ක එකතු වෙලා ඉන්න පොල් පර්යේෂණ ආයතනයේ පොල් සැකසුම් පර්යේෂණ අංශයේ තාක්ෂණ නිලධාරී දර්ශන මදුසංක මහතා. ඉතින් මේ මහත්මාව ඉතාමත් ගෞරවයෙන් ආයිබෝවන් කියලා අපේ කොකෝ පොඩ්කාස්ට් වැඩසටහනට පිළිගන්නවා. ආයිබෝවන් මහත්මයා. ඉතින් මහත්මයා දැන් මේ ගොඩක් කුතුහලයෙන් ඉන්න කරුණන්නේ මේ ගොවි මහත්තුරු මේ පොල් සඳහා පවතින වෙළඳපොළ හා නිෂ්පාදන ප්‍රවේශ ගැන. ඉතින් මේ සම්බන්ධව කතා කරද්දී අපේ පොල් වගාකරුවන්ට තමන්ගේ අස්වැන්න අලෙවි කරගන්න මොන වගේ වෙළඳපොළවල්ද මොන වගේ වෙළඳපොළ ප්‍රවේශද පවතින්නේ දේශීය වෙන්න පුළුවන් විදේශීය වෙන්න පුළුවන් මොන වගේ දේවල්ද? ඇත්තටම පොල් වලට පොල් ගෙඩිය විදියට ගත්තොත් දේශීය වෙළඳපොළක් තියෙන්නේ. අපිට පොල් ගෙඩිය පිටරට යැවීමේ හැකියාවක් නැහැ. පොල් ගෙඩිය ආශ්‍රිත නිෂ්පාදන අපි පොල් ගෙඩියේ අගේ එකතු කළ නිෂ්පාදන කියලා කියනවා. එහෙම අගේ එකතු කරලා තමයි අපි පිටරට යවනවා නම් යවන්නේ. අපි පිටරටින් පොල් ආශ්‍රිත නිෂ්පාදන ගේනවා. නමුත් පොල් ගෙඩි පිටින් පිටරටින් ගේන්නේ නැහැ. ඉතින් වගාකරුවෙක්ට පොල් වෙළඳපොළට දෙනවා නම් දේශීයව දෙනවා නම් කෙලින්ම ගෙඩිය පිටින් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ වගා ශේෂ්ත්‍රයේම නිෂ්පාදන සැකසුම් කර්මාන්ත ශාලාවක් පටන් අරගෙන පොල් තෙල් පොල් තලපය හෝ මොනියම් හෝ පොල් ආශ්‍රිත නිෂ්පාදනයක් පටන් අරගෙන කෙලින්ම පාරිභෝගිකය අතර මේ නිෂ්පාදනය දෙන්නත් පුළුවන්. ඉතින් අපිට වගාකරුව ගොඩක් පුරුදු වෙලා තියෙන්නේ පොල් ගෙඩිය පිටින් පාරිභෝගිකයට හෝ වෙළඳපොළට ඉදිරිපත් කරන්න. ඉතින් ඊට වඩා ආදායමක් ලබා ගන්න පුළුවන් අපි මේකට අගයක් එකතු කරනවා නම්. ඉතින් විදේශීය වෙළඳපොළ කියලා වෙනම ගත්තොත් ඒ මං කිව්ව දේශීය වෙළඳපොළ ගැන. ඉතින් විදේශීය වෙළඳපොළේ ලොකු තරඟයක් තියෙනවා පිට රටවල් එක්ක. ඉන්දුනීසියාව, පිලිපීනය, වියට්නාමය වගේ පොල් වගා කරන තව රටවල් තියෙනවා. නමුත් අපේ රටේ හදන නිෂ්පාදනවලට අපිටම ආවේනික සිලෝන් කියන නාමයක් තියෙනවා. ඉතින් ඒ නාමයත් එක්ක අපිට තරඟ කරන්න පුළුවන් අපේ රටේ හදන නැවුම් පොල් තෙල්, පොල් චිප්ස්,
ඒ වගේ නිෂ්පාදනත් එක්ක අපිට ශ්‍රී ලංකාවේ අනන්‍ය වූ මේ නිෂ්පාදන තියෙනවා අපේ අනන්‍ය වූ පොල් වලට රහක් තියෙනවා ඉතින් ඒ රහත් එක්ක අපිට මැද පෙරදිග වෙළඳ පොළ වගේම යුරෝපීය වෙළඳ පොළත් එක්ක ලොකු ගනුදෙනුවක් තියෙනවා මේ පොල් ආශ්‍රය නිෂ්පාදනත් එක්ක ඉතින් යොමු වෙන කෙනෙක්ට වටිනවා දේශීය හෝ විදේශීය මේ වෙළඳ පොළකට යොමු වෙන එක තමන්ගේ වගාවෙන් එන අස්වැන්න කෙලින්ම අගයක් එකතු කරලා මොකද අපි වෙළඳ පොළට තමයි යන්න ඕනේ අපි පොල් ගෙඩිය හදලා වෙනත් කෙනෙක්ට දීලා අපි හදන අස්වැන්නට ඇත්තටම එයා ලොකු ආදායමක් ගන්නවා නම් වගාකරුවට හම්බෙන ආදායම අඩුයි මොකද අපි පොල් ගෙඩියක් උදාහරණයක් විදිහට රුපියල් 70ක් කියනවා නම් ඒ මිනිස්සයාට 70ම තමයි හම්බෙන්නේ හැමදාම දැන් අපි වෙළඳ පොලේ ගත්තොත් පොල් මිල ලොකු වැඩිවීමක් නැහැ නමුත් පොල් ආශ්‍රය නිෂ්පාදන වල ලොකු වැඩිවීමක් තියෙනවා අපි උදාහරණයක් විදිහට නැවුම් පොල් තෙල් ගත්තොත් නැවුම් පොල් තෙල් වලට හම්බෙන මිල වැඩි නමුත් පොල් වලට මිල වැඩි වෙලා නැහැ ඉතින් හොඳයි වගාකරුවෙක්ට පොල් ආශ්‍රය නිෂ්පාදනයකට උමු වෙලා දේශීය හෝ විදේශීය වෙළඳ පොලට අත යොදන එක මහත්මයා මම ඊළඟට දැනගන්න කැමති දැන් ඔය සඳහන් කරානේ දැන් අතරමැදියෝ ගැන. දැන් ඔය පොල් වගාකරුවෙක්ටත් පුළුවන් ද ඔය විදියට අතරමැදියෙක් වෙන්න නැත්නම් වෙනත් පාර්ශවයකට මේ සම්බන්ධව කැමැත්තක් තියෙන කෙනෙක්ට කොහොමද මේ අතරමැදියෙක් විදියට කටයුතු කරන්නේ? පොල් වගාකරුවෙක්ට ඇත්තටම අතරමැදියෙක් විදියට වැඩ කරන්නත් පුළුවන්. තමන්ට තියෙන ඇත්තටම අක්කර 3-4ක් නම් තමන්ට නිෂ්පාදක කර්මාන්තශාලාවක් තියෙනවා නම් තමන්ට ඒ ආශ්‍රිත වගා ශීර්ෂ සම්බන්ධ කරගෙන වැඩි පොල් ප්‍රමාණයක් සම්බන්ධ කරගෙන ඇත්තටම එතකොට අතරමැදියේ ඒ වගාකරුවෙන් නෙමෙයි. එයා නිෂ්පාදන කරන ආයතනයක්. අපි ලොකු නිෂ්පාදන ආයතන ගත්තත් එයාලටම ඇත්තට තියෙන වතු ප්‍රමාණය අඩුයි. නමුත් එයාලා ලොකු අස්වැන්නක් එකතු කරගන්නවා. ඉතින් අතරමැදියේ යාලා ඊට පස්සේ මේ ආශ්‍රය නිෂ්පාදනයක් කරලා පිටරට යවනවා. එහෙම නැත්නම් අපි දේශීය වෙළඳ පොලේ ගත්තොත් ඒත් අපිට අතරමැදියෙක් විදියට වැඩ කරන්න පුළුවන්. අපිට පුළුවන් ගොඩක් පොල් එකතු කරලා විශාල නිෂ්පාදන ආයතනන ඒ වගේ එකට මිල යම් කිසි මිලක් තියාගෙන එහෙම දෙන්න පුළුවන්. ඉතින් නිෂ්පාදන ගත්තොත් නිෂ්පාදන වලත් ඉතින් අපි අතරමැදියෙක් විදියට වැඩ කරන කට්ටිය ඉන්නවා. වෙන ආයතන වලින් අරගෙන තව ආයතනයකට දෙන්න ගොඩක් ලංකාවේ පොල් තෙල් වෙළඳ පොලේ තියෙන ඔය අතරමැදිය විදියට වැඩ කරන එක. ඉතින් අතරමැදියෙක් විදියටත් වැඩ කරන්න පුළුවන්. මොකද තමන්ගේ අස්වැන්න මදි නම් තමන්ට පුළුවන් ඊට වඩා වැඩි අස්වැන්නක් එකතු කරගෙන තමන්ගේ නිෂ්පාදන හසුරවන්න. දැන් මහත්මයා දැන් හැමෝම මේක ගැන පොල් සඳහා පවතින වෙළඳ පොළ ගැන වගේම මේ නිෂ්පාදන ප්‍රවේශය ගැන කුතුහලයෙන් ඉන්නේ. ඇත්තටම මේ වෙළඳ පොළ පිළිබඳව හොඳ අවබෝධයකින් සිටීමේ වාසි එහෙම මොනවා හරි තියෙනවද? ඇත්තටම මම කලින් ප්‍රශ්නේදී සඳහන් කරා පොල් ගෙඩිය මිල වැඩි වෙලා නැහැ. නමුත් පොල් ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදනවල මිල උච්චාවචනය වෙනවා කියලා. විශේෂයෙන්ම විදේශීය වෙළඳ පොලේ. විදේශීය වෙළඳ පොලේ අපි යවන පොල් ආශ්‍රිත බීම වර්ග, නැවුම් පොල් තෙල් ඒ වගේ අගය එකතු කළ නිෂ්පාදනවලට ඇත්තටම ලොකු මුදලක් පිටරටවල වලින් ගෙවනවා. නමුත් දේශීය වෙළඳ පොලේ පොල් ගෙඩිය මිලදී ගන්න මිලේ ලොකු උච්චාවචනයක් වෙන්නේ නැහැ. ඒක වාර්ෂිකව හෝ කීප වර්ෂ කීපයකට සැරයක්වත් ඇත්තටම වැඩිවීමක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා වගාකරුවෙක්ට වෙළඳ පොළ ගැන ඇත්තෙන්ම වැටහීමක් තියෙන්න ඕනේ. මොකද තමන්ගේ නිෂ්පාදනයට මිලක් තීරණය කරන්න. එහෙම නැත්නම් ඒ වගාකරුව පොල් ආශ්‍රිත නිෂ්පාදනයක් හදලා වෙළඳ පොළට දෙන්න යොමු වෙන්න ඕනේ. ඒ හරහා ඔහුට අත්වෙන වාසි වැඩි. ඔහුට ඔහුගේ වගාවට පෝර. එතකොට වෙනත් දේවල්. ඒ වගාවට අවශ්‍ය දේවල් තව දේවල් සපය ගන්න පුළුවන් මේ හම්බෙන මේ ප්‍රාග්ධනය හරහා. ඉතින් වාසි විදියට ගත්තොත් ඔය වාසි තමයි තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම වෙළඳ පොළ ගැන හොඳ වැටහීමක් තියෙන්න ඕනේ මේ පොල් ආශ්‍රිත නිෂ්පාදන ගැන. පොල් තෙල් ගත්තත් එහෙමයි. දේශීය නිෂ්පාදනයක් විදියට විශාල වශයෙන් පාවිච්චි වෙනවා පොල් තෙල්. ඉතින් පොල් තෙල් නිෂ්පාදන ලංකාවේ පවතින මිලත් එක්ක වැඩි අඩු වීම වෙනවා. ඉතින් පොල් වගාකරුවට හම්බෙන්නේ හැමදාම පොල් ගෙඩියේ මිල විතරයි. ඒක රුපියල් 5-10 ඒ වගේ. ඉතින් විදේශීය නිෂ්පාදනයක් අපි මේ පිටරටකට යවද්දි ඔය රුපියල් 5-10 මාජින් එකක් නෙමෙයි ඇත්තටම තියෙන්නේ. ඉතින් අපගේ ගොවි මහත්ම මහත්මීන්ට වැටහෙන්න ඇති තමන්ගේ අස්වැන්නෙන් තමන් නිෂ්පාදනය කරන පොල් ගෙඩියෙන් එහාට ගිහිල්ලා අලුත් ආදායම් සොයාගෙන යන්න පුළුවන් මාර්ග මෙන්න මේ
පොල් ආශ්‍රිත වෙළඳ පොළ හා නිෂ්පාදන ප්‍රවේශ ගැන දැනගැනීමෙන් ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් මේ කුතුහලයෙන් පවණක් ඉඳලා හරියන්නේ නැහනේ. ඒව ආරම්භ කරන්න ඕනනේ. ඇත්තටම මහත්මයා මේ මේ අපේ පොල් වගා කරුවන්ට අලුතෙන්ම මෙහෙම නිෂ්පාදන ආරම්භ කරන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් ඒ සඳහා කොපමණ විතර මුදලක් මූලිකව ආයෝජනය කරන්න වෙනවද? ඇත්තටම මේ ප්‍රමාණ මුදලක් කියලා අපිට තක්සේරු කරන්න බෑ. ඒ මහත්මයා හදන නිෂ්පාදනය සහ ඒ හදන ප්‍රමාණය මත තමයි ඒක තීරණය වෙන්නේ. ඇත්තටම සමහර නිෂ්පාදන තියෙනවා ලොකු පිරිවැයක් වෙන්නේ නැහැ. නමුත් උදාහරණයක් විදිහට අපි පොල් තෙල් කර්මාන්තය වගේ ගත්තොත් පොල් තෙල් කර්මාන්තයේ අමුද්‍රව්‍ය යන්ත සූත්‍රවලට මේ අවදී මේ වර්තමාන අවදී ලොකු මුදලක් වැය වෙනවා. ඇත්තටම ලක්ෂ ගණන් වලින් තමයි යන්නේ. ලක්ෂ 30කට එහා මුදලක් වගේ වැය වෙනවා යන්ත සූත්‍රවල. මොකද ගොඩක්ම යන්ත සූත්‍ර නිම කරලා තියෙන්නේ සුදු යකඩ වලින්. ඇත්තටම தත්ත්‍ය නිෂ්පාදනයේ தත්ත්වය පවත් ගන්න නම් අපිට සුදු යකඩ වගේ දේවල් පාවිච්චි කරන්න වෙනවා. ඉතින් ඒ හින්දා ගොඩක් මිල උච්චාවචන වෙලා තියෙනවා ලංකාවේ හදන යන්ත්‍ර සූත්‍රවල වගේම පිට රටින් ආනයනය කරන යන්ත්‍ර සූත්‍රවල. ඉතින් ඒ වගේ දේවල් පාවිච්චි කරන්න වෙනවා අනිවාර්යයෙන්ම නිෂ්පාදනයක් කරන්න. ඉතින් ඒ වගේ දෙයකට මෙපමණයි කියලා මිලක් අපිට තීරණය කරන්න බැහැ. නමුත් අපි ව්‍යවසායකයම්ම අධෛර්යමත් කරන්න හොඳ නැහැ. ඉතින් පුළුවන් විදිහට තමන් කලින් මේ ගැන හොඳින් වැටහීමක් අරගෙන හොඳින් මේ ගැන හොඳ අපි අපි කියනවා සර්වේ එකක් කරනවා කියලා. ඒ වගේ සර්වේ එකක් කරලා මේ නිෂ්පාදනය කොහොමද වෙළඳපොළ, එතකොට අපිට ගැනුම්කරුවෙක් සිටිනවද, ඒ දේවල් ගැන හොඳින් වැටහීමක් ඇති කරගෙන මේ වගේ දෙයක් පටන් ගන්නවා නම් ඇත්තටම අපතේ යන්නේ නැහැ. මේ වියදම් කරන මුදල අපිට බැංකුවක් හරි එහෙම සම්බන්ධ වෙලා ලබා ගන්න පුළුවන්. මේ අවශ්‍ය කරන ප්‍රාග්ධනය රැස් කරගන්න ණය පහසුකම් මෙහෙම ලබා දෙන ආයතන තියෙනවද? විශේෂයෙන් රජයේ ආයතන එහෙම මොනවද තියෙනවද? ණය පහසුකම් එක් කාලෙන් කාලෙට මේ පටන් ගන්න ඇත්තටම මේ නිෂ්පාදන ක්‍රියාවලි වලට සම්බන්ධ වෙන ආයතන තියෙනවා. ඉතින් අපි උදාහරණයක් විදිහට පොල් සංවර්ධන අධිකාරිය කාලෙන් කාලෙට පටන් ගන්නවා එයාලගේ එක එක ව්‍යාපෘති ඒ වගේ දේවල් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ව්‍යවසායකින් විදිහට. ඇත්තටම පොල් පරිවේෂණ ආයතන විදිහට අපි ඒ වගේ දේවල් හඳුන්වලා දෙන්නේ නැහැ. අපිට පොල් ආශ්‍රිත පරිවේෂණ තමයි අපේ මේ කාර්යභාරය. ඉතින් පොල් සංවර්ධන අධිකාරිය මේ දස සම්බන්ධ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ව්‍යවසායකට උදව්වක් විදියට මේ සඳහා ව්‍යාපෘති යෝජනාවකට සහාය වෙන්න පුළුවන්. මොකද බැංකුවකින් අපි ණය මුදලක් ඉල්ලුම් කරොත් එයාලා ව්‍යාපෘතිය ගැන යෝජනාවක් ඉල්ලුම් කරනවා. ඉතින් අපිට ඒ සඳහා සහාය වෙන්න පුළුවන්, ව්‍යවසායකට උදව් කරන්න පුළුවන්. මේක කොහොමද වෙන්න ඕනේ, මේකේ ප්ලෑන් එක හරිද, ඒ වගේ දේකට අපේ සහතිකයක් දෙන්න පුළුවන්. මම හිතන්නේ ඒ කරුණ ගොඩාක් වැදගත් වෙන්න ඇති අපේ ගොවි මහත්ම මහත්මින්ද. ඉතින් ඒ අවශ්‍ය කරන දැනුම හොයන්න කුතුහලයෙන් පමණක් ඉඳලා මදි. ඒ සම්බන්ධව හොයන්න ඕනේ. ඒ සම්බන්ධව අදාළ ආයතනට කතා කරන්න ඕනේ. මම මහත්මයාගෙන් අවසාන වශයෙන් දැනගන්න කැමතියි මෙන්න මේ නිෂ්පාදන සම්බන්ධව පුහුණු වීම් ලබා ගන්න පුළුවන්නේ කොහොමද? අපි පුහුණු වීම් කරනවා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ද. ඒ සඳහා අපේ විද්‍යාගාරයක් වගේම සැකසුම් ඒකකයක් තියෙනවා. 0.31225300 මේ අංකයට කතා කරලා පොල් සැකසුම් පරිශ්‍රණ අංශයෙන් විසීමක් කරන්න පුළුවන්. අපේ මොනවද යන ප්‍රායෝගික වැඩමුළු කියලා ඒ සම්බන්ධව දැනුවත් කිරීමක් එතනින් වෙයි. එතකොට අපිත් එක්ක කෙනෙක්ට එකතු වෙලා මේ සම්බන්ධව දැනුමක් අරගෙන ඉතින් රටේ ආර්ථිකයට ලොකු වැදගත්කමක් තියෙන මේ ව්‍යවසායකයෝ කියන එක ලංකාවේ නිෂ්පාදනයක් වෙන්න පුළුවන්, විදේශීයව අපි රට යවන්න හදන නිෂ්පාදනයක් වෙන්න පුළුවන්, මේ වගේ දෙයක් හදලා ලංකාවේ ආර්ථිකයට ලොකු හයියක් වෙන්න පුළුවන්. ඒ සඳහා ඉතින් ප්‍රායෝගික වැඩමුළුවක් කරන්න අපි ඇත්තටම බැඳිලා ඉන්නවා. ඕන කෙනෙක්ට මම ඉහත සඳහන් කරපු 0.31225300 කියන අංකය හරහා සම්බන්ධ වෙලා තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපේ ගොවි මහත්ම මහත්මීන්ට පුළුවන් පොල් පරිශ්‍රණ ආයතනයේ හොට්ලයින් එක, ඒ කියන්නේ 19.28 අංකයට අමතලත් අවශ්‍ය කරන තොරතුරු ලබා ගන්න. ඒ පුහුණු වීම සම්බන්ධ තොරතුරු ලබා ගන්න. අද අපේ කොකෝ පොඩ්කාස්ට් වැඩසටහනෙන් අපි කතා කරේ පොල් සඳහා පවතින වෙළඳපොළ හා නිෂ්පාදන ප්‍රවේශ ගැන. ඉතින් ඒ සම්බන්ධව කතා කරන්න අපිත් එක්ක එකතු වුණේ සම්පත් දායකත්වයේ සැපයුවේ
පොල් පර්යේෂණ ආයතනයේ පොල් සැකසුම් පර්යේෂණ අංශයේ තාක්ෂණ නිලධාරි දර්ශන මදුශංක මහතා. ඉතින් මේ මහත්මයාට අපගේ ස්තුතිය පුද කරනවා. බොහොම ස්තුතියි මහත්මයා. බොහොමත්ම ස්තුතියි. තවත් දවසක තවත් එපිසෝඩ් එකකින් තවත් අලුත් මාතෘකාවක් ගැන කතා කරන බලාපොරොත්තුෙන් මම සමුගන්නවා. එහෙනම් තවත් දිනක අපත් සමග එකතු වෙන්න.